karena ini tadi ini udah sana apa ke kalian ini dan mana kita sama sini guru pian dan dia mengikat pin pada nanti ya dene dharma sakatcha saha bhavana wada sakana aarambha karana tame sudanam wanne ada ape dharma sakatcha wada bhavana wada tema wela thiyena sakya bhavana ena wenada wage ma apramana wesa mahansayak karamin apa wenuwen me wada kati sidu karanne tiya dena apage kalyana mitran wana kithri samarasine guru piyananta apramana pin etumata me utum punya karma waha waha chaturarya satya dharmaya avabodhaya pinisa හේතු සකස් වීමටම හේතු වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන සංවිධානයෙන් දායකත්වය දරන අපගේ කල්යාණ මිත්‍රයන් වන පින්වත් චානක උස්කොඩ ආරච්චි, තරඳුන අදීශාන්, සුබුදු වෙල්කම, සඳුන් තිලකරත්න, කතික, චවරික ඇතුළු ඒ හැම කල්යාණ මිත්‍රයන්ටම අප්‍රමාණ පින්. ඒ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධය පිණිසම හේතු සකස් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන් සහභාගී වන ඔබ අප හැම දිනටමත් වැඩසටහනට ධර්ම සාකච්ඡාව පෝෂණය පිණිස දහම් ගැටබේ වන හැම දිනටමත් මේ වැඩසටහන YouTube ඔස්සේ නරඹන හැම දිනටමත් අප්‍රමාණ පින් ඒ හැම දිනටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් වහ වහාම අවබෝධය පිණිස හේතු සකස් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩි කල් වෙලා නොගෙන අද ධර්ම සාකච්ඡාවත් භාවනා වැඩසටහනත් ආරම්භ කරන්නට බොහොම ගෞරවයෙන් අපගේ කල්යන් මිත්‍රයන කිචින් සබස්ක රූපයන්ට ආරාධනා කරන සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් සමිර මහත්මයාටත් අපේ භාවනා වැඩසටහනට නිතර සහභාගී වෙන කල්යන් මිත්‍ර පිරිසේ පින්වත් හැම දිනටම සක්මන් භාවනාව ගැන එදා පොය දවසේ අපි මූලික කරුණ සාකච්ඡා කරා. දෙකේ දිගුවක් විදිහට දෙවෙනි කොටසක් විදිහට ඒ සක්මන් භාවනාවේ තියෙන ගැටලු සාකච්ඡාව සහ අතරමැද සක්මන් භාවනාව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ගැටලු එවල තිබුණා ගොඩක් දෙනා ගැටලු මම හිතන්නේ 10කටත් වැඩිය තිබුණා. අපි කාරණා ටික මුලින් निराකරණය කරගෙන ඊළඟට භාවනාවට යමු වෙනු. නම් ආරම්භයක් වශයෙන් අපි සීලේ පිහිටලා ඊළඟට තෙරුවන් කමා කරගෙන ආරම්භ කරමු. ටික වෙලාවක් ගමු ඒ සඳහා. නම් සැඩවල් කරගෙන හෝ පියාගෙන මුලින් උතුම් බුද්ධ රත්නය සිහියට නගා ගනිමු. බුද්ධ රත්නයේ අප්‍රමාණ ගුණ අරමුණු කරන්න. මේ තරම් අප්‍රමාණ ගුණ සහිත උතුම් බුද්ධ රත්නයට දැනුවත් හෝ නොදැනුවත් සිතෙන් කයෙන් වචනයෙන් මගෙන් සිදු වන යම් අඩුපාඩු වැරදි කෙරෙහි උතුම් බුද්ධ රත්නයේ මම කමාවය දිනවා. බුද්ධ රත්නයේ මා වෙත කමා කරන සේක්වා. ධර්ම රත්නය සිහි කරමු. සිහියට නගා ගනිමු. ධර්මරත්නයේ අප්‍රමාණ ගුණ දැන් අරමුණු කරන්න. හිතමු මේ තරම් අප්‍රමාණ ගුණ සහිත උතුම් ධර්මරත්නයට දැනුවත් හෝ නොදැනුවත් සිතෙන් හරි කයෙන් හරි වචනයෙන් හෝ මගේ අතින් සිදු වුණා වූ වැරදි අඩුපාඩු කෙරෙහි උතුම් ධර්ම රත්නයෙන් මම කමාවය දිනවා. ධර්ම රත්නයේ මා වෙත කමා කරන සේක්වා. මහා සංඝ රත්නය සිහියට නගා ගනිමු. සංඝ රත්නයේ අප්‍රමාණ ගුණ
සිහි කරන්න දැන්. මේ තරම් අප්‍රමාණ ගුණ සහිත උතුම් මහා සංඝරත්නයට දැනුවත් හෝ නොදැනුවත් සිතෙන් හෝ කයෙන් හෝ වචනෙන් මගෙන් සිදුවන සියලුම අඩුපාඩු වැරදි කෙරෙහි උතුම් සංඝරත්නයෙන් මම කමාවයි දෙනවා. මහා සංඝරත්නය මා වෙත කමා කරන සේක්වා. දැන් අපි සීලය අදිෂ්ඨාන කරමු. මුලින් හිතේ සතුටක් උපදින්න මේ වෙනකොට මේ සිල්පද මගේ අතින් නොකඩවා ආරක්ෂා වෙමින් තියනවා කියලා එවැනි සිල්පද සිහි කරන්න. ඉරාමිස සතුටක් ඒ ගැන උපදමු. ඊළඟට නැවතත් සමාදන් වෙනවා කියලා හිතලා තමන් බලාපොරොත්තු වෙන සීලය මේ මොහොතේ තනියම එක එක සිල්පදය සිහි කරලා හිතෙන් අදිෂ්ඨාන කරලා සමාදන් වෙමු. ඒ සඳහා ටික වෙලාවක් වෙන් කරමු. ප්‍රාර්ථනා කරමු. මේ උතුම් සීලය, මේ භාවනාමය, ධර්ම සාකච්ඡා, මේ කුසල කර්මය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, ඒ විදිහට සීලය පිහිටලා ඉඳිමින් අපි ඊළඟට භාවනා කෘත්‍යයට යොමු වෙන්න කලින් මූලික කරුණු ආයේ මතක් කරගමු. අද සක්මන් භාවනාවට අදාළ විදිහට එදා සාකච්ඡාවේ මූලික කරුණු සිහි කරමු නැවත කෙටියෙන්. මේ භාවනාවේ ආනිසංස අපි දැනගන්න යෙදුනා. ඒ ආනිසංස නැවත එකින් එක සිහි කරලා බලමු. දිගු ගමන් පහසුවෙන් යන්න පුළුවන් වෙන එක. කායික වෙහෙස, මානසික වෙහෙස දෙකම අඩු වෙන නිසා දිගු ගමන් පහසු විහරණය සහිත වෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රදානයන්ට කුසල් වඩන්න, අකුසල් අඩු කරගන්න අපි ගන්න වීර්යය පිහිටවා ගන්න උපකාර වෙනවා. ඒ වගේම අල්ප ආබාධ සහිත වෙනවා. ආහාර පාන දිරවීම මනාව සිදු වෙනවා. හට ගන්න සමාධිය බොහෝ වෙලා බොහෝ කල් පවතින සමාධියක් වෙනවා. ඉතින් මේ ආනිසංස පහ අපි එදා කතා කරන්න යෙදුණා. ඊළඟට ලැබුණ ගැටලු කෙටියෙන් විමසමු අපි එකින් එක. එක ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ විදිහට. මේ ප්‍රශ්න අනික් අයටත් උපකාර වෙයි කියලා හිතෙනවා. ඒ නිසා අපි මුලින් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු භාවනාවට කලින්. කියවෙන්නේ සක්මන් භාවනාව කායානුපස්සනාව යටතේ සම්පජන්න පබ්බේ යටතේ ඇති භාවනාවක් වුවත්
මම භාවනාව සතර සතිපට්ඨාන ආකාරයටම වැඩිය හැකිද? තොට සූත්‍රයේ මතකයිනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සක්මන් භාවනාව කියලා වෙනම භාවනාවක් ඒ සූත්‍රයේ නැහැ. සක්මන කියන්නේ ඉරියව්ව. එතකොට ඉරියව් භාවනා ඉරියව් හතරෙන් එක්තරා ඉරියව්වක් මේ සක්මන. එතකොට ඉරියව් භාවනාව සහ සම්පජන්න භාවනාව කියන භාවනා දෙකේ මේ පබ්බයන් දෙකේ මේ කොටස් දෙකේ දෙක එකතු කරලා ගන්න භාවනාවක් තමයි මේ සක්මන් භාවනාව කියලා කියන්නේ. එතකොට ඒකට ඉරියව් භාවනාව කෙලින්ම සම්බන්ධයි. මොකද මේ එක්තරා ඉරියව්වක් තමයි සක්මන. දෙවෙනි එක ඒ ඉරියව්ව පවත්ද්දී සිහි නුවණ සිහිය සමාධිය සහ නුවණ තුනම වඩා ගන්න ඕනේ. ඒ වඩා ගන්න අර සම්පජන්න පබ්බේ යටතේ තියෙන කොටස අපි එකතු කරගන්න. එතකොට ඒක තමයි උත්තරේ. සති ඒ නිසා සතර සතිපට්ඨාන ආකාරයටම වඩන්න පුළුවන්. يعني සිහිය අපිට පිහිටවන්න පුළුවන් එක්ක කයේ වේදනාවල චිත්තේ සහ ධම්මයන් කෙරෙහි. ඉතින් මේ සම්පජන්න කියන වචනේ අපි ද සාකච්ඡා කරන්න යදුන කෙටියෙන් සූත්‍රේ පොඩ බලලා එතකොට මේ කොටස පැහැදිලි වෙන්නේ නේද? උදාහරණයක් විදිහට මෙතන ප්‍රශ්නේ තව කොටසක් අහලා තිබුණා. කකුල තියෙනකොට දැනෙන වේදනාවට සිහිය තියාගෙන වේදනානුපස්සනාවත් වඩන්න පුළුවන්ද කියන වගේ ප්‍රශ්නේ. උත්තරේ තමයි පුළුවන්. අපි සූත්‍රේ බලලා ඉමු එතකොට පැහැදිලි වෙයි. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන්නේ දැන් ඉරියව් භාවනාව මුලින් ඉරියව් පිළිබඳ ඒ පබ්බේ ඒ කොටස මීට කලින් දේශනා වෙනවා. ඉරියව් හතර තියෙනවා කියන එක. ඒ හතරෙන් එතකොට මේ සම්පජාන භාවනාවට මාරු වෙනවා සූත්‍රය. එතකොට ගැටලුවක් එනවා. එතකොට ඉරියව්වේ එක ඉරියව්වක ඉතරද මේ ඉදිරියට යාම පසුපසට එහෙම තියෙන්නේ අනික් ඉරියව් වල නැද්ද කියලා. එහෙම නැහැ. ඉරියව් හතරෙන් ඕන එකක අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති කියන කොටස අපිට සිද්ධ කරන්න පුළුවන්. මේ විදිහට සූත්‍රය එන්නේ නේද? අනේනි තවත් ආකාරයක් කියමි. මහණතෙම ඉදිරියට යෑමේ හිද විනාඩියක් දෙන්න මට. නේ ඉදිරියට යෑමෙහිද පෙරලා යෑමෙහිද සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වේ. අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යෑම අපස්සට එම ඊළඟට සම්‍යක් ප්‍රඥාව අන්න ඒ කරුණු වලට අපි හිත යොමු කරමු මේ වෙලාවේ. මුලින් මතක් කරගන්න මේ වචන වල අර්ථය. අභික්කන්ත සහ පටික්කන්ත කියන වචනවල වචනාර්ථ වශයෙන් ගත්තොත් යාම සහ ඒම කියන අර්ථය මීට මුලින් තිබිච්ච කොටසේ සතිපට්ඨාන සූත්‍රයේ ඕනෑම ඉරියව්වකට මේ අභික්කන්ත පටික්කන්ත ආදේශ කරන්න පුළුවන්. වැඩි වශයෙන් අපි ඒක ආදේශ කරන්නේ සක්මන කියන ඉරියව්වට නිසා අපි සක්මන් භාවනාව විදිහට ඒක කරාට මේ සිහිය පවත්වීම කියන එක අර ඉඳගෙන ඉන්න ඉරියව්වට හිටගෙන ඉඳගෙන සක්මන් කරමින් සහ නිදාගන්න ඉරියව්වේ අභික්කන්ත මට්ටම පවත්වත හැකි පටික්කන්ත මට්ටම පවත්වත හැකි. එතකොට අපි දන්නවා ශරීරයේ ඉදිරියට තල්ලු වීම ආපස්සට වීම
ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් තියෙනවා. කෙලින් ඍජුව ඉඳගෙන ඉන්න ගමන් අපි ඉදිරියට නැමෙනවා, ආපස්සට යනවා, පුටුවේ ආපස්සට යනවා. ඒ වගේ ඒ පිළිබඳ සම්පජානකාරී වෙන එක. ඉඳගෙන ඉන්න ඉරියව්වට අදාළ අභික්කන්ත පැටික්කන්ත කොටස. හිටගෙන ඉන්නද්දිත් ශරීරයේ ඉදිරියට නැමීම ආපස්සට එම් අපි සිද්ධ කරනවා. ඒකත් මේ කොටසට දාන්න පුළුවන්. සක්මන ඉතා පැහැදිලිනේ. සක්මනේ ඉදිරියට යනවා ආපස්සට එනවා හරිම පැහැදිලි. ඊළඟ නිදාගෙන ඉන්න ඉරියව්වෙත් ඇඟ නිදාගෙන ඉන්න ඉරියව්වටපත් කරලා ඇඟ ඒ ඉරියව්වෙම ඉහළට යාමක් පහළට යාමක් හෝ හැරීමක්. ඒවා අභික්කන්ත පැටික්කන්ත කොටසට ඇත් වෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් අපි තෝරගන්නේ භාවනාවට විශේෂයෙන් අර භාවනාව වඩන්න තෝරගත්තේ දා ඒ සක්මන සක්මන ඉරියව්ව. ඉතින් ඒ නිසා අපේ සාකච්ඡාව මේ සඳහා තමයි ගොඩක් යොමු වුණේ. නමුත් ශරීරයේ ඕනෑම ඉදිරියට තල්ලු වීමක් හෝ ආපස්සට වීමක් සිහියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර ශරීරයේ ක්‍රියාකාරකම් අසිහියෙන් සමහර ඒවා සිහියෙන් කරනවා කියන එක නෙමෙයි අපේ අදහස. හැම ඉදිරියට තල්ලු වීමක්ම හැම පසුපසට ගැනීමක්ම සතර ඉරියව්වෙම සිහියෙන් කරන්න ඕනේ. ඒ සඳහා පහසු පුහුණුව තියෙන්නේ මේ සක්මනේ. ඒ පුහුණුවෙන් පස්සේ අනික් ඉරියව් වලටත් ඒක දාන්න ඕනේ. ඒක පළවෙනි කාරණේ. අපි මේ සූත්‍රයේ මූලික කාරණාවට ගිහිල්ලා එතනදී අර ගැටලුව තියෙන අහපු තැනට සම්බන්ධ කරමු. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. දැන් නිදාගෙන ඉන්නකොට කොහොමද අභික්කන්තේ පටික්කන්තේ? නිදාගෙන ඉන්න ඉරියව්වෙත් දැන් ශරීරය අපි හිතමු ඇඳේ කියලා. ඇඳේ ඔන්න අපි හිතමු කොට්ටේ තියෙන උඩ නම් ශරීරය උඩට තල්ලු කරනවා. අපි කය නැගිටලා තල්ලු කරනවා නෙවෙයි, ඉඳගෙන ඉන්න ඉරියව්වෙම කකුල් වලින් ඇඳට තද කරලා අපි ශරීරය ඉහළට ගන්නවා. සමහරවිට ශරීරය ඇඳේ පහළට ගන්නවා. ඒ වගේ ඒ කියන්නේ ඕනෑම ඉදිරියට පහළට තල්ලු කිරීම. දැන් ඒක පවා සිහියෙන් කරන්න ඕනේ. දැන් එහෙම ශරීරයේ දැන් මේ සතර ඉරියව්වෙම සිහිය තියනවට අමතර ඒ ඉරියව් අතර පවා සිහිය තියෙනවා. ඉරියව් මාරු වීමේදී දැන් උදාහරණයක් කිව්වොත් හිතමු හිටගෙන ඉඳලා අපි වාඩි වෙනවා කියලා. එතකොට හිටගෙන ඉඳීම සහ වාඩි වීම අතර මාරු වීමේදී පවා සිහිය තියෙනවා. ඉතින් ඒකට හුරු වීමක් තමයි මේ සක්මණෙන් අපි කරන්නේ. ඉරියව් මාරු වීමකදී සිහිය නැතුව දැන් ඉරියව්ව සම්පූර්ණයෙන් සකස් වුණාම විතරක් සිහිය තියෙනවා කියන එක නෙමෙයි. දැන් එහෙම වුණා නම් ඉරියව් හතර ඉරියව්වෙම නැතුවත් අරහත්ත්වය ලබනවනේ නේද? සමහර දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉරියව් සතර ඉරියව්වෙන් එක ඉරියව්වකදිවත් නෙමෙයි ධර්මාවබෝධය ලැබන්නේ, චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ කියන්නේ අරහත්ත්වය. ඒ කියන්නේ එතනදී සිහිය ගිලිහිච්ච වෙලාවක අරහත්ත්වය අවබෝධ වුණා කියන එක නෙමෙයි කියවෙන්නේ නේද? ඒ කියන්නේ සිහිය උපරිමෙන් තියලා තියෙනවා. නමුත් ඉරියව්ව කණික් ඉරියව්වට මාරු වෙන අතරදී තමයි අරහත්ත්වය ලැබෙන්නේ. අර ඒ වගේ අපේ බලාපොරොත්තු තියෙන්නේ සතිය නොකඩවා පැවැත්වීම, සමාධිය නොකඩවා, ප්‍රඥාව නොකඩවා පැවැත්වීම. ඒ සඳහා පුහුණුව තමයි අර සක්මන් භාවනාවේදී මුලින් කරන්නේ. ඒ කරනකොට ඒ ශරීරය ඉදිරියට යාම පහතට යාම සක්මන් ඉරියව්වට මුලින් පුහුණු කරන්න ලේසි නිසා අපි එතනින් පුහුණු කරනවා. හැබැයි ඊළඟට අපි දැන් පිටුම ඔෆිස් එකේ පුටුවේ වැඩක් කර කර ඉන්නකොටත් අපි සමහරවිට මෙහෙම ඉදිරියට එවෙනවා. නැගිටින්න හැ නමුත් හරි කය ඉදිරියට නමනවා මහන්සි වුණාම. ඊළඟට කය පිටුපසට වම ගන්නවා පුටුවේ. ඉතින් ඒ වෙලාවෙදී සිහිය කැඩෙන්න බෑ. ඒවත් පුහුණු කරන්න ඕනේ මේ සක්මන පුහුණු කරන් පස්සේ. ඒකෙන් එන හුරු අර හැම එකටම දාන්න ඕනේ. ඒකට අර හැඳේ වුණත්
එඳක වුණත් ශරීරයේ ඉහළ පහළ ගෙනියනවා. ඒ කියන්නේ වෙන ඉරියව්වකට මාරු නොවි. ඉඳගෙන නිදාගෙන ඉන්න ඉරියව්වේ මැඟ තියෙද්දී ඇඟ අපි උඩට තල්ලු කරනවා, පහළට තල්ලු කරනවා. ඒවා අභික්කන්ත පටික්කන්ත මට්ටමට ගන්න. ඉතින් අපි සක්මණෙන් පුරුදු කරලා එතනින් නවතින්න නැතුව අර ඉතුරු ඉරියව් හතරටම ඒක ආදේශ කරන්න ඕනේ. දැන් අපි එනම් ඒ ගැටලුවට විසඳුම හම්බෙන්නේ නැති කියලා හිතෙනවා. නම් එතනින් ගියොත් දැන් සම්පජන්න කියන වචනේ අපි මේ බැලුවේ සූත්‍රයේ අභික්කන්ත සහ පටික්කන්ත කියන වචන දෙක. ඒවා බුද්ධ වචන. ඒත් මේ බුද්ධ වචනේ අපි නිවැරදිව තේරුම් ගත්තද කියලා බලන්න ඕනේ. එතනත් ඒක සඳහයි තමයි අර ඉදිරියට තල්ලු වීම, ආපස්සට තල්ලු වීම. අනේ මේ දෙක තමයි මෙතනදී ගන්නෙ. පැවිදින ඉරියව්ව පමණකට සීමා කරන්න හොඳ නැහැ. එකකම් ඊළඟට සම්පජාන කියන වචනේ තමයි අර අපු ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. සම්පජානකාරී හෝති කියලා තියෙනවා. සම්පජාන කියලා කියන්නේ අපි කියනවා මන නුවණ, නිවැරදි නුවණ සහිත වීම කියලා. ඒකට අර ඉරියව්වේ හෝ ක්‍රියාකාරකමක නුවණ පවත්වන ගන්න ක්‍රම ටිකක් සම්පජන්න කියන වචනේ තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවා සම්පජන්න සිහිය පිහිටවා ගැනීමට පස්සේ අදියර හතරක් තියෙනවා සම්පජන්නද. පාලි වචන වලින් කියනවා නම් මේ විදිහට සාත්තක කියලා එක අදියර, සප්පාය කියලා තව අදියර, ගෝචර කියලා තව අදියර, අසම්මෝහ කියලා තව අදියර. ඒ අදියර කිව්වට ඒ හතරම යෙදෙන්න ඕනේ හැම භාවනාවකදීම. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ භාවනා කරලා පුහුණු කරගත්ත ඒ අදියර හතර එදිනෙදා හැම ක්‍රියාකාරකමටම යොදන්න. මුලින් භාවනාවේදී පුහුණු වෙනවා, පස්සේ එදිනෙදා හැම ක්‍රියාකාරකමටම මේ හතරම යොදනවා කියන්නේ. මේ හතර මුලින් තේරුම් අරගමු. සාත්තක සම්පජන්න කියලා කියන්නේ පර්පස් එක, අපි මොකක් හරි අපි ඇයි මේක කරන්නේ. දුකින් මිදීමනේ එතකොට අපේ ප්‍රධාන පරමාර්ථය නේද, චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතර මේක චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්බන්ධ වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න බෝධිපාක්ෂික ධර්මනේ වැඩෙන්න ඕනේ. එතකොට මේ ඕනෑම භාවනාවකින් දැන් මෙතන දිනන සක්මන ඒකේ අපි බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියන අරමුණ තියාගන්න එක තමයි ඒ සාර්ථක සම්ප්‍රජාණය කියලා කියන්නේ. ඒකෙදී අපි මේ කරන ක්‍රියාවේ අර්ථ සහිත බව විමසන්න ඕනේ. මොකද්ද අර්ථය? මොනවාගේ ඵලයක් ලබන්නද මේක කරන්නේ? ඊළඟට මොනවාගේ අභිවෘද්ධියක් ලබන්නද? සක්මන් භාවනාව හෝ වෙන ඕනෑම භාවනාවක් එතකොට ආරම්භ කරනකොට අපි ඒක විමසන්න ඕනේ. විමසන විදිහ අපි ඊළඟට කතා කරමු. අද මැද්දේදී අපේ පවකට ගෙනවා. මම ඒ වෙලාවට කියන්නම් පොඩි විවේකයක් ගමු. මම ස්ටෑන් බයි එකට මාරු වෙනකම් 10:00 විතර වගේ. ඊළඟට මේ වචනෙන් හඳුන්වන්නේ මොනවා හරි අපි කරන ක්‍රියාවට යම් වූ පලිබෝධ නැත්නම් බාධාවල් තියෙනවා නම් ඒවා ඉවත් කිරීම. ඒක කරගන්න ඕනේ. අපි අර මූලික සූදානමක් වෙන්නේ එකනේ, කොතනද සක්මන් කරන්නේ, එතන සද්දබද්දද, ඒවා නැති තැනක් හොයාගෙන අර නියම සක්මන් මළුවක් නම් එහෙම. ඒ වගේ මූලික පලිබෝධයන් ඉවත් කරන්න. සප්පයි කියන්නේ පාලියෙන් යෝග්‍ය සුදුසු අන්තරාය නැති කියන එක. එතකොට අර මේ අරමුණට යන්න
අපි තෝරගත්ත අරමුණට යන්නේ යම් අන්තරායන් පරිබෝධයන් තියෙනවා නම් ඒව නැති නැති වෙන විදිහේ නුවණක් තියෙනවා. ඒව නැති කරගන්න නුවණ තියෙනවා. තුන්වෙනි එක ගෝචර කියන්නේ අපි මොන නිමිත්තද අරගන්නේ කියලා. දැන් මේ මෙතන තමයි අර ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. ගෝචර කියලා කියනකොට අපි මුලින් එදා කතා කරා මුලින් සති නිමිත්ත ඊළඟට භාවනා නිමිත්ත. ඒ විදිහට ගන්න ඕනේ. ගෝචර කරගන්න ඕනේ. මුලින් භාවනා අරමුණ ඒක ගන්න සතිපට්ඨාන සතරේ. ඊළඟට හතරවෙනි එක අසම්මෝහ කියන්නේ නමුලා බව. ඒ කියන්නේ විදර්ශනා නුවණ. ඒතර සම්පජාන්නේ අධියර හතරකින් එතන යෙදිලා තියෙනවානේ අපේ භාවනාව තුළ. පුහුණුව තුළ මේ අධියර හතර යෙදිලා තියෙනවා. අපි සක්මන් භාවනාව තෝරගත්තොත් කොහොමද සම්පජානකාරී වෙන්නේ? ආයෙත් මම කියන්නේ මේ සම්පජානකාරී වීම සක්මන් භාවනාවට විතරක් සීමිත එකක් නෙමෙයි. මේක ශරීරයේ හැම ඉරියව්වකටම යෙදෙන එකක්. ඒ වගේම ශරීරයේ හැම කුඩා හැසිරවීමකටම මේක යොදන්න ඕනේ. හිස හැරවීම, කතා කිරීම, ඒ වගේම කතා නොකිරීම. ඒ සම්පජාන පබ්බේ තියෙනවනේ අර ගොඩක් කොටස් නේද? ඒ හැම එකටම මේ සම්පජාන හතර දාන්න ඕනේ. හැම ක්‍රියාකාරකමකට. ඒ නිසා මේ සම්පජාන්නේ සක්මනට සීමා වෙච්ච එකක් නෙමෙයි මේ හතර. ඒක පොඩ්ඩක් සිහියේ තියාගමු. ඒ නිසා අපි අතින් කරන හැම ක්‍රියාකාරකමටම මෙන්න මේ හතර යොදලා හිතල බලලා මේ හතර යොදලා තමයි කරන්න ඕනේ. ටිකක් වෙලා ස්ක්‍රීන් එකේ තියන්නම් ඒක මතක තියාගන්න. ඒ අතරේ මේ පිළිබඳ ගැටලු තියෙනවා නම් ඒක කතා කරමු. දැන් මේක බලන ගමන් කොහොමද මේක සක්මන් භාවනාවද? මේක සක්මන් භාවනාවට අදාළ කාරණයක් විතරක් නෙවෙයි. සක්මන් භාවනාවට මේක අදාළ කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ගැටලුවක් නැහැ. මම ඒක රූප සටහනකට දාන්නම්. සක්මන් භාවනාවට අදාළ වෙන්නේ සම්පජාන්‍ය. දැන් සාර්ථක සම්පජාන්‍ය සක්මන් භාවනාවේදී මොකක්ද? අපි නිතර බලන්න ඕනේ මම මේ කරන සක්මන චතුරාර්ය සත්‍ය අවබෝධයට ලංවීමක් සිද්ධ වෙනවද? බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මගේ පරමාර්ථය. අභිවෘද්ධිය. අන්නේ අභිවෘද්ධිය ලැබීමටයි මේ සක්මන කෙරෙන්නේ, සක්මන කරන්නේ කියන අදහස හිතේ තියෙන්න ඕනේ. ඉතින් කොහමද ඒක ඔයගොල්ලන්ගේ හිතේ තියෙනවනේ නේද? හැම භාවනාවකදීම ඒක හැම වෙලෙම ඒ අර්ථය, ඒ කියන්නේ මොකද්ද ඵලය බලාපොරොත්තු වෙන අර්ථය කියන්නේ ඵලය කියන අර්ථයෙන් අදහසෙන් මොකක්ද ඵලය, මොකක්ද අභිවෘද්ධිය? මේ තියෙන අභිවෘද්ධි මට්ටම බෝධිපාක්ෂික ධර්ම වැඩිගෙන යෑම අභිවෘද්ධිය. මේක තමයි අර්ථය. එතකොට භාවනාව මග නවතින්නේ. දැන් අපි සක්මන් භාවනාවක් කරනකොට ඒක චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම කෙරෙන්න ඕනේ. ඊළඟට බෝධිපාක්ෂික ධර්ම වැඩිගෙන යනවා. ඒකට මම මේ කරන විදිය, මම මේ සක්මන කරන විදිය, නැත්නම් මේ කල්පනා කරන විදිය හරි කියලා නිතර විමසෙන්න ඕනේ අපේ. දෙවෙනි එක සප්පාය. ඒක නම් අපි ගොඩක් කතා කරා නේද? ඒ කියන්නේ කොහොමද
සක්මන් භාවනාවේදී හිත වැඩි වීමට යම් යම් බාධක පරිබෝධ තියෙනවා නම් ඒව අහක් කරගන්න කියන එක. ඒ සඳහා සක්මනට සුදුසු පසුබිම එක්ක සක්මන් මළුවක් නැත්නම් ඒ වගේ සුදුසු හිත කිට්ටුවෙන් යන සුදුසු යම් කිසි දුරක් යන්න පුළුවන් තැන. ඒකට ඒ තැනේ පිරිසිදු බව ඊළඟට ඒ තැන අර සර්පයින්ගෙන් ඒ වගේ සත්තුන්ගෙන් තොර වෙන්න ඕනේ පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේ මූලික සෝදානම් ගොඩාක් තියෙනවා. ඒ ටික සප්පාය කොටසට අයිති වෙනවා. මූලික සෝදානම් වීමටම අයිති වෙනවා අපි අර සති මුලින්ම අපි කියනානේ අපි මූලික ඉරියව්වකින් පටන් ගන්න. ඒ කියන්නේ හිටගෙන ඉන්න ඉරියව්ව තමයි ලේසි. ඒ ඉරියව්වේ ටිකක් කළා ඉන්න. අන්න එහෙම. ඒ ඒවා පවා ඒ සූදානම් වීමට අයිති. ඒ ඔක්කොම කියලා සප්පාය සම්පජන්නේ. මේ බව මේ සක්මනට අදාළ සප්පායයි. ඊළඟට සප්පාන සක්මනට අදාළ ගෝචර සම්පජන්නේ තමයි අර නිමිති හරියට තෝරගන්නේ. ගෝචර සම්පජන්නේට අයිති සති නිමිත්ත සහ භාවනා නිමිත්ත. මුලින් අපි සති නිමිත්තේ සිහිය පිහිටවා ගන්නවා. ඊළඟට මේ භාවනා නිමිත්තක් අරගන්නවා. සතර සතිපට්ඨාන නිමිත්තක් වෙන්න ඕනේ. ඒකෙදී අපිට තෝරගන්න පුළුවන් කායानुපස්සනාවෙන් නිමිත්ත ගන්නවද? වේදනානුපස්සනාවෙන් ගන්නවද? චිත්තානුපස්සනාවෙන් ගන්නවද? ධම්මානුපස්සනාවෙන් ගන්නවද කියලා. ඒකට මේ ප්‍රශ්නේදී අහලා තිබුණේ එන්න මේ ගැන වේදනා අරමුණු කරන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නේ අහලා තිබුණේ. ඉතින් ඒක පුළුවන්. ඒක ගෝචර සම්පජන්නේට අයිති කාරණයක්. ඒකට කය පිළිබඳව කායික ක්‍රියාකාරකමම ගන්න පුළුවන් කැමති නම් නැත්නම් එතනින් උපදින වේදනා ගන්න පුළුවන්. නැත්නම් ඒ මොහොතේ තියෙන චිත්ත ස්වභාවයන් ඒකෙන් දැනුවත් වීම ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් ධම්ම වශයෙන් අපිට ස්කන්ධ ධාතු ආයතන විදිහට ගන්න පුළුවන්. ඉතින් මේව කැමති නම් අනුපිළිවෙලින් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම වෙලාවේ භාවනාවේ ඉන්නකොට ටික වෙලා මුල කොටස කය පිළිබඳ ඊළඟට වේදනා ඊළඟට චිත්ත ඊළඟට ධම්ම විදිහට අනුපිළිවෙලින් නිමිති මාරු කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ නැති වේදනා ගන්න පුළුවන්ද කියන එක වේදනා ගන්න පුළුවන්. ඇත්තටම ගන්න ඕනේ. ඒ අනුපිළිවෙලින් යන එක තමයි හොඳ. ඊළඟට අසම්මෝහ කියලා කියන්නේ දැන් නිමිත්ත භාවනා නිමිත්ත තෝරගත්තාම මොනවද අපි ඒ ගැන හිතන්නේ කියන එක. මෝහය අඩු වෙන විදිහට හිතන්න ඕනේ. ඒකට ඒ අසම්මෝහ සම්පජාන්නේ තියෙන කෙනා ඒ හිතන ක්‍රමය කලින් සෝදානම් කරගන්න. ඒක අපි කතා කරන්නේ එදුණනේ දැනේ. දැන් අපි ත්‍රිලක්ෂණ සිහි කරන්න ඕනේ නිමිත්තේ. ත්‍රිලක්ෂණ මතු කරගන්න ඕනේ. දැන් වේදනාව නම් සිහි කරගත්තේ. වේදනා නිමිත්ත නම් අරගත්තේ. වේදනා නිමිත්තේ ත්‍රිලක්ෂණ මතු කර ගැනීමෙන් අසම්මෝහය සිද්ධ වෙනවා. ත්‍රිලක්ෂණ මතු කර ගැනීමෙන් නවතින්නේ නැහැ ඇත්තටම. ඊළඟට ඒ හරහා නිබ්බිදාව විරාගය නිරෝධය සහ අත්හැර දැමීම පටිනිස්සග්ගය ඒ හතරට ඉදිරියට ගෙනියන්න ඕනේ භාවනා. එතකොට තමයි මේ අපේ අරමුණ මෙන්න මේ අරමුණු දෙක සාර්ථක වෙන්නේ. ඒකයි අර මුලින්ම පර්පස් එක කියන්නේ මේ ප්‍රධාන අර්ථය මොකද්ද කියලා මුලින් මේක මේ කොටස තීරණය කරලා ඊළඟට ඉතුරුව තෝරන්නේ යන්නේ ඒකයි. මේ අනුපිළිවෙල මේ විදිහට යන්නේ 1 2 3 4 විදිහට ඔය ආකාරය. ආයෙත් මතක් කරන්න ඕනේ මේ අනුපිළිවෙල මේ හතර සක්මනට විතරක් තියෙන හතරක් නෙමෙයි. මේක හැම ක්‍රියාකාරකමකටම අපේ ජීවිතයට මිශ්‍ර වෙන්න කියලායි මිශ්‍ර විය යුතුයි කියලායි ඒ සම්පජාන පබ්බේ පෙන්වන්න කරන්නේ. මම මේ දැනට විස්තර කරේ ඒ හතර කොහොමද සක්මනට යොදාගන්නේ කියන එක. නැයි ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා කියලා හිතනවා. පැහැදිලිද ඒක?
තව සාකච්ඡා කළ යුතුද? ටිකක් කියලා මේක ස්ක්‍රීන් එකේ තියන්නම් හරියට කල්පනා කරන්න. ඇහුන්නේ නැහැ හරියට. මොකක් හරි සඳහන් කළා වගේ යන්තම් තමයි සද්ද ඇහුනේ. අර මුලින් ඉස්සෙල්ලා කියුණා අතර කියලා තිබ්බේ කියලා සප්පාය කියන එකද දැන් අපි මට දැක්කේ විදිහට දෙවෙනි එක ඒකේ මේ මුලින් කරන්න ඕනේ නැත්නම් පළවෙනි එක දෙවෙනි එක තුන හතර කියලා එහෙමද යන්න ඕනේ? ඔව් පිළිවෙල හැම වෙලේම 1 2 3 4 ඔය මම දාලා තියෙන විදිහටම යන්න ඕනේ. මොකද නැත්නම් අපි අර මුලින්ම මේක හරි පැහැදිලි නේද කොහොමද මුලින් පර්පස් එක ලෑස්ති කරගන්න ඕනේ. ඊළඟට ඒකට තියෙන යම් බාධා වලින් ඉවත් කරගන්න ඕනේ. තුන්වෙනි එක අපි කියන ඩොමේන් එක කියලා. ඒ කියන්නේ මොන සතර සතිපට්ඨානේ ඒ ඩොමේන්ස් හතරක් නේද තියෙන්නේ. ඒ හතරෙන් කොයි එකද කොයි නිමිත්තක්ද ගන්න කියන එක. හතරවෙනි එක ඒ ගත්ත නිමිත්ත කෙරෙහි මොනවද හිතන්නේ කියලා. ඒ හතර ඒ විදිහටම තමයි වෙන්න ඕනේ. දැන් ඒක තේරුම් ගන්න තව පොඩ්ඩක් කියනනම් දැන් අපි මොන හරි මේ හිතන දේ තෝරගන්න ඕනේ මේ පර්පස් එකට ළඟා වෙන විදිහට නේද? පර්පස් එක මුලින් මේ භාවනා කිරීමේ පර්පස් එක මුලින් නැත්නම් මේ ගමන් කිරීමේ පර්පස් එක මුලින් ලෑස්ති කරගෙන නම් තිබුණත් අපි හිතන විදිහ ඒකට මැච් නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගමනක් අපිට සිහියෙන් යන්න පුළුවන් කාමයන් සමුර්ධ කර ගැනීම පිණිස. අපිට අපි ගමනේදී මොනාරි හිතනවා වෙන්න පුළුවන්. නමුත් අපේ පර්පස් එක මේක නෙවෙයි නං එතකොට අර හිතන දේ හරියට මැච් වෙන්නේ අපි කරන්න අදහස් කරපු වැඩෙත් එක්ක. අර එහෙම හරියට ඒව ටික ගැලපීම සඳහා තමයි මේ අනුපිළිවෙල තියෙන්නේ. තවත් දුරට යමක් එකට එකතු කරනවා නම් අපි හිතමු දැන් සක්මන් භාවනාව කරමින් ඉන්නකොට හොඳ චිත්ත සමාධිය කෙනෙකුට ඇති වෙනවා. ඒ සමාධිය අපි හිතමු ප්‍රීති සහගත බවක් සුඛ සහගත බවක් තියෙනවා. එතකොට සක්මන් භාවනාවෙන් ගන්න පුළුවන් උපරිම ඒකයි කියලා එයා තීරණය කරන්න ඉඩ තියෙනවා. මේක හරි අපූරු සමාධියක් මට දැන් සක්මන හරහා ලැබුණා. ඉතින් මම දැන් සක්මන් භාවනාව ප්‍රගුණ කරලා ඉවරයි. ප්‍රගුණයි දැන් කියලා හිතන්න පුළුවන්. එහෙම හිතෙන්නේ එයාගේ මේ පර්පස් එක තිබිලා තියෙන්නේ මේක නෙවෙයි. එතකොට පර්පස් එක තිබිලා තියෙන්නේ අර සුවසහිත සමාධිය. ditta dhamma sukha viharane කියලා අපි ඒකට කියනවා. සමාධිය කියන මට්ටම නම් පර්පස් එක. එතකොට ඒක ආපුවාම එයා නවතිනවා එතන. එතනින් එහාට සක්මණෙන් ඉදිරියට යෑමක් පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසයි මේව ටික හරියටම निराකරණය කරගන්න ඕනේ. නැත්නම් අපි කරන භාවනාව යම්කිසි තැනක හිර වෙලා එතනින් එහාට යන්න නැතුව තියෙන්න පුළුවන්. ඊළඟට පසුබිම නිවැරදිව සකස් කිරීම ඉතින් පැහැදිලි නේ නේද? ඒ ටික බාධාවල් තිබුණොත් පිටම ටෙලිෆෝන් කෝල් ආවොත් සක්මණේ මැදදී ඇති ඉඳලා ගොඩක් අය අඬ ගැහුවොත් ඊළඟට සත්තු සර්පින්ගෙන් කරදර තිබුණත් ඒ පසුබිම හරියට බාධා වලට ඉවත් කරගෙන නොතිබුණත් ඒ අරමුණට යන්න බැරි වෙනවා. ඊළඟට අපි දන්නවා මේ සති නිමිත්ත තියෙනවනේ, භාවනා නිමිත්ත තියෙනවනේ. භාවනා නිමිත්තේ අර එදා අපි කතා කරන්න යෙදුනේ චූල වේදල්ල සූත්‍රය. එහෙම
කියවුනේ නේද හැම වෙලේම නිමිත්තක් තෝරගන්නකොට සතර සතිපට්ඨාන නිමිත්තක් වෙන්න ඕනේ කියන එක. හරි සතිපට්ඨාන නිමිත්ත තෝරා ගැනීම පොඩි වෙලාවයි නම් තියෙන්නේ මේ සතිපට්ඨාන නිමිත්තෙන් එකක් තෝරගෙන කරාට කමක් නැහැ. නමුත් දිගු වෙලාවක් අපිට තියෙනවා නම් සක්මනේ යෙදෙන්න මේ නිමිති මාරු කරමින් භාවනාව ධම්මානුපස්සනාව දක්වාම ගෙනියනම් ගෙනියාම සුදුසුයි. ඊළඟට ඒ තෝරගත්ත නිමිත්ත ගැන මොනවද හිතන්නේ? ඒ හිතේ යුතු ලක්ෂණ මොනවද? ඉතින් ඒකෙන් පේනවා ඒ නිමිත්ත තෝර ගැනීමෙන් පස්සේ තමයි හිතේ යුතු ලක්ෂණ. ඒකට ආදේශ කරන්නේ. ඒක 1 2 3 4 කියලා ඒ හතරේ අනුපිළිවෙලට යනවා. එතකොට ප්‍රශ්නෙට උත්තරේ වේදනා නිමිත්ත අරගන්න පුළුවන් ඒ අර ගැනීම සුදුසුයි ඇත්තම අරගන්න ඕනේ අරගෙන ඒ වේදනා නිමිත්තෙන් ත්‍රිලක්ෂණ මතු කරගෙන වේදනා ගැන කලකිරීම විරාගය වේදනා නිරෝධය වේදනා අත්හැර දැමීම කියන අදහස් භාවනාවට එකතු කරගන්න සූත්‍රයේ මේ කොටසත් දැන් සම්පජානකාරී හොති කියන කොටස පැහැදිලි නේද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. සම්පජානකාරී කියලා කියන්නේ අර හතර ආකාරයට සම්‍යක් ප්‍රඥාව. ඒ කියන්නේ මන අනුවන පිහිටවා ගැනීම. එහෙම මන අනුවන පිහිටවා ගත්තාම මන අනුවන පිහිටවාගෙන අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. කියන්නේ තමන්ගේ කියලා ගත්ත මේ මෙතන තියෙන කයේ ආධ්‍යාත්මික කයේ කයානුව බලමින් පෙසෙන්න ඕනේ. එතකොට කයේ මේ තෝරගත්ත කෘත්‍ය අපි දැන් තෝරගත්තේ මොකද්ද? ඉදිරියට යාම සහ ආපසු වීම. එතකොට ආධ්‍යාත්මික කයෙහි මම මේ නිල් පාටින් දැම්මේ අපි එතන ආදේශ කරගත යුතු කොටස. ආධ්‍යාත්මික කයෙහි මේ තෝරගත්ත කොටස ඉදිරියට යාම සහ ආපසු වීම කය ආනුව මෙනෙහි කරමින් ගත කරන්න ඕනේ. එහෙම ඉඳලක් මදි. දැන් ඒක ගැන එදා අපි ගොඩක් සාකච්ඡා කරා මම හිතන්නේ කය මෙතනදී දියුණු වෙන්න ඕනේ විදිහ තියෙනවා ඉදිරියට යාම ආපසු වීම රාජියර දෙකක් විදියට හෝ තුනක් විදියට හතරක් විදියට තමන් මේ වෙලාවේ වැඩමින් ඉන්න මට්ටම තෝරගන්න පුළුවන්. අවසාන අරමුණ තමයි ඒ ඉදිරියට යාම මුළුමනින්ම සිහියෙන් කිරීම. මුළුමනින්ම සති සම්පජන්යෙන් කිරීම. ඒ අවසාන අධ්‍යයනයට ලං වෙන්න ඕනේ කරන මූලික ක්‍රමය තමයි අර ඒක දෙකකට කඩා ගැනීම. නැත්නම් තුනකට හතරකට එහෙමම උඩ මට්ටම් වලට උඩා අනුක්‍රියා වලට කඩාගෙන පුහුණු වෙන එක. අවසානයේදී අනුක්‍රියා මට්ටමත් අහෝසි වෙලා එක දිගට පවතින සිහියක් විදිහටයි සිද්ධ වෙන්නේ අවසාන වශයෙන්. එතකොට අපිට හිතනවා දැන් සක්මන් භාවනාව දැන් මේ කය ඉදිරියට යාමක් සිද්ධ වෙනවා. ඒක ගැන සිහිය තියා ගන්නවා මේක ආපසු එමක් සිද්ධ වෙනවා ඒක ගැන සිහිය තියා ගන්නවා එතකොට හරි කියලා එහෙම නැහැ දැන් මේ ඉදිරියට යාම් සහ ආපසු එම් කියලා ලෝකේ තියෙන සංසිද්ධියක් මේ තියෙනවා ලෝකේ තුල එහෙම ඒවා ගොඩාක් සිද්ධ වෙමින් තියෙනවා මේ වෙලාවේ මේකයි විතරක් නෙවෙයි ඒ නිසා මේකයි පිළිබඳ පැහැදිලි වුණාන් පස්සේ මේ විදියට හිතන්න ඕනේ බහිද්දවාකයි කියන්නේ මේ වෙලාවේ බාහිර කයවල වල අප්‍රමාණ ඉදිරියට යහම ආපසු එම් සිදු වෙමින් තියනවා කියන එක. කියන්නේ මේක පුළුල්ව සිද්ධ වෙන ලෝකේ සිද්ධ වෙන සංසිද්ධිය. කයවල ඉදිරියට තල්ලු කරගෙන යාම සහ කයවල ආපසට ඇදගෙන යාම. මෙතන විතරක් මේ වෙලාවේ සිද්ධ වෙන එකක් නෙමෙයි. තව අප්‍රමාණව ගොඩාක් තැන්වල සිදුවෙමින් තියෙනවා.
කියලා ඒක ලෝක සංසිද්ධියක් කියලා තේරුම් ගන්න. ඒ කොටස එකට එකතු වෙන්න ඕනේ. බාහිරව සිහි කරන්න කියලා අවවාද කරලා තියෙනවා. නෑ ඒ කොටස මගේ අරිනවා නේද ගොඩක් වෙලාවට. මේ කය ගැනම විතරක් තියෙන උනන්දුව නිසා අපි මේකයි සම්පූර්ණ සිය පිටවා ගත්තාම අර අප්‍රමාණ නිමිත්තක් බවට ඒකපත් කරගන්න මැලි වෙනවා අපි. ඉතින් එතන පරිසං වෙන්න ඕනේ තැන. මෙතන මුල කොටස අපි ප්‍රමාණ නිමිත්ත ප්‍රමාණ නැත්නම් පරිත්ත නිමිත්ත මේක අනත්ත නිමිත්තක්. අප්‍රමාණ නිමිත්තක්. එතකොට අප්‍රමාණ නිමිත්තෙත් අපි දන්නවා බහිද්දා අප්‍රමාණයි ඒකට ආජ්‍යත් නිමිත්තත් එකතු කරගන්නවා. එකතු කරගෙන අවසාන වශයෙන් මේ විදියට සූත්‍රය පෙන්නන්නේ ආජ්‍යත් බහිද්දාව කායේ. එතකොට ආධ්‍යාත්මික සහ බාහිර තියෙන තාක් ශරීරවල ඉදිරියට යෑම සහ ආපසු එම් කය අනුව මෙනෙහි කරමින් වෙසෙනවා. කය අනුව මෙනෙහි කරනවා කියන්නේ ඒවා කායික ක්‍රියා. ඒවා මේ ලෝකෙ සිද්ධ වෙමින් තියෙන සංසිද්ධීන්. කයවල් වලට සිද්ධ වෙමින් තියෙන දේවල් ක්‍රියාවල් කියලා මෙනෙහි කිරීම. එතකොට මේකත් අප්‍රමාණ නිමිත්ත. පැහැදිලිනේ. එතකොට නිමිත්ත අප්‍රමාණ කරගන්න ඕනේ. එතනත් සමහර අය ඒක කෙරෙන්නේ නැහැ. මේකයි විතරක් කරලා නිකන් ඉන්නවා. ඒක මදි. මොකද අපි කලකිරෙන්න යන්නේ සසරේ ඉදිරියට හම්බෙන සියලු කයවල් වල ඉදිරියට යෑම ආපසු එම් කියන හිරිහැරය. ඒ දුක කෙරෙහි කලකිරෙන්නේ. එතකොට මේ තාවකාලික මෙතන තියෙන කයට විතරක් කලකිරිලා මදි. මොකද ඉස්සරහට හම්බෙන්න තියෙන තව කයවල් જાති ගොඩාක්. ඒ හම්බෙන වාරයක් ගන්න ඒව ඉදිරියට තල්ලු කරන්න සිද්ධ වෙනවා. ආපහු එදන් එන්න සිද්ධ වෙනවා. හරියට අර නාට්‍යාමින තනතුරක් වගේ නේද? කුණු කරත්තයක් තල්ලු කරගෙන යන්න වෙනවා. ආපස්සට එදන් එන්න වෙනවා. මේ දැන් තියෙන කුණු කරත්තේ විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. ඉදිරියට තව කුණු කරත්ත ගොඩාක් හම්බෙන්න තියෙනවා. ඒවා දැන් මේ වෙලාවේ සිහියට ගන්න ඕනේ. මේ වෙලාවේ ඉදිරියට හම්බෙන්න තියෙන වගේ කුණු කරත්ත ගොඩාක් ඉදිරියට යමින් ආපසු එමින් තියෙන බව. ඉතින් අන්න ඒ වගේ අප්‍රමාණ කරගන්න ඕනේ ඒක. පැහැදිලිද ඒ කාරණේ? නෑ බලන්න හිතන වෙලාවක් දෙන්නම් සාකච්ඡා එට අවශ්‍ය සුදුසු කාරණයක් නම් ඉදිරිපත් කරන්න. හොඳයි, මං හිතන්නේ ගැටලුවක් නැහැ. ඊළඟ කොටසට යමු. සූත්‍රයම පෙන්නනවා. දැන් එහෙම නිමිත්ත අප්‍රමාණ කරගත්තන් පස්සේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ සමුදය ධර්මතාවය අපි එදා කතා කරන්න යෙදුණා. ඕනම් මතක් කරගමු නේද? සමුදේ ධම්මානුපස්සීව කිව්වම කයෙහි අපි මේ තෝරගත්ත කෘත්‍යය, ඒ කියන්නේ ඉදිරියට යෑමෙහි සහ ආපසු වීමෙහි සමුදේ ධර්මතාවය මෙනෙහි කරමින් වාසය කරනවා. වාසය කරනවා කියලා මෙතන කියන්නේ ඉදිරියට යෑම ඇත්තටම.
සමුදේ ධර්මතාවය සිහි කරනකොට එදා අපි සාකච්ඡා කළා අර කාරණා වශයෙන් ප්‍රත්‍ය වශයෙන් සිහි කිරීම. ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා එදා සාකච්ඡා කරන්න යෙදුණා. ඊළඟට වය ධම්මානුපස්සීවා කිව්වහම ඉදිරියට යෑමෙහි සහ අපසු වීමෙහි වැය වීම. මෙනෙහි කරමින් වාසය කරනවා. ඉදිරියට යෑමේ තියෙන ඒ කෘත්‍යයේ තියෙන අනුකෘත්‍යයන්, කියන්නේ කුඩා පියවර මාරු කිරීමක් වගේ කොටසක පවා වැය වීම සිද්ධ වෙන එක සිහි කරනවා. ඒකට සමුදය ධම්මානුපස්සීවා කිව්වහම අපි ප්‍රත්‍ය වශයෙන් සිහි කරන්නේ ප්‍රත්‍ය සමුදය ඇත්තටම. ප්‍රත්‍ය සිහි කරනකොට එදා අපි කතා කරන්න යෙදුණා මූලික කෙලෙස් ප්‍රත්‍ය, ඊළඟට කර්ම ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය එකට දාලා හිතන්න කියන කෙලෙස් විදිහට අවිද්‍යා තෘෂ්ණා කොටස්, කර්ම විදිහට ඒ ක්‍රියාවට මූලික වෙච්ච සංචේතනාව, ආහාරයේ විදිහට කබලින්ක ආහාර. ඊළඟට ඒ සමුදය සහ වය. සමුදය වය ධම්මානුපස්සීවා කිපම් සමුදය වය ධර්මතාවය එකට සිහි කිරීම. ඇයි ඒ එකට සිහි කරන්නේ? මොකද මේ සමුදය වය කියන එක තමයි දුක කියලා අපි කියන්නේ. පීඩාව, පෙළීම, දුක කියලා කියන්නේ මෙන්න මේ සමුදය වයට. දුක, පෙළීම, මේ වචනේ ඇදලා තියෙනවා. එතකොට ඒ ඉදිරියට යෑමෙහි ඒ කෘත්‍යයේ තියෙන පෙළීම, පීඩාව, දුක කියන ධර්මතාවය මෙනෙහි කරමින් මෙසෙන්න තියෙනවා. මෙනෙහි කරමින් ගමන පවත්වනවා. ඇයි එහෙම පවත්වන්නේ? ඒ විදිහට සිහිය නුවණ පවත්වගෙන යනකොට මේ ඉදිරියට යෑම සහ ආපසු එීම කියන ක්‍රියාකාරකම් දෙක කෙරෙහි ක්‍රියාකාරකම් කෙරෙන ස්වභාවයෙන් කය තියෙන බවට මනාව සිහියේ ළඹ සිටින. මේ වැඩ ඉදිරියට යෑම ආපසු එීම කෙරෙන ස්වභාවයෙන් තමයි කය මේ වෙලාවේ තියෙන්නේ කියලා කය ගැන මනා සිහියේ එනවා. මේ හැම වචනයකම තියෙන ලොකු අර්ථයක් එක නිවැරදිව ගන්න. ඊළඟට ඒ දැන් තියෙන සිහිය ඉදිරියේදී නුවණ වැඩිවීමට, ඉදිරියේදී තව සිහිය වැඩිවීමට උපකාර වෙනවා. ඒ අනුවයි පවතින්නේ. තොටේ ඉදිරියට යෑම සහ ආපසු වීම කියන ක්‍රියාකාරකම් කෙරෙන කයෙහි අනිශ්‍රිතව වාසය කරන. අනිශ්‍රිත කියන අර පටිනිස්සග්ග සංඥාව අපි අර සංඥා වශයෙන් අපි කිව්වේ නිබ්බිද විරාග නිරෝධ පටිනිස්සග්ග කියලා. මේ තියෙන පටිනිස්සග්ග සංඥා. පටිනිස්සග්ග සංඥාව වැඩෙනකොට එයාට දැනෙන්නේ ඉදිරියට යෑම සහ ආපසු වීම කියන ක්‍රියාකාරකම් කෙරෙන කය, ඒක කයක්. ඒක කෙනෙක් නෙමෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියන වගේ දැනීමක් එනවා. ඒ නිසා අනිශ්‍රිතව තමයි මේ සක්මන ඊට පස්සේ කෙරෙන්නේ. කියන්නේ තමන්ගෙන් තමන් කියන අදහසින් මිදිච්ච බව. ඒ අදහස ඒ කයට ආදේශ නොවි. ගමන කියන ක්‍රියාව සහ ඒකට අදාළ අනු ක්‍රියාවන් සිදු වෙමින් තියෙනවා කියන අවබෝධය එනවා. ඊළඟට ඒ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගන්නේ. එතකොට ඒ ගමන පිළිබඳ, ඒ කියන්නේ ඉදිරියට යෑමේ තියෙන කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. ආපසු වීම කියන ක්‍රියාව තුළ තියෙන කිසිම ක්‍රියාවක් අනුක්‍රියාවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. මොන විදිහට ඒ කොටස අවසන් වෙනවා.
මහනතෙම මෙසේද කයෙහි කාය ස්වභාවය මෙනෙහි කරමින් මෙසේ. ආයි සිහි කරලා දුන්නා. තෙරුවන් සරණයි. මේක නිකන් ක්‍රියාවලියක් පමණයි කියලා සිතන එකනේ සිතන. අන්න හරි. ඔව්. මේක ක්‍රියාදහමයක්. මේකට මාව ගාව ගන්න බැරි බව. කියන්නේ තමන් කියලා කෙනෙක් මම කියලා කෙනෙක් ගාව ගන්න බෑ. මම කියන අදහස මෙතනින් අත්හරින්න. අනේ ඒක තමයි රූප පටිනිස්සග්ග කියන සංඥාව ඒක. හැබැයි අපි දන්නා පටිනිස්සග්ග සංඥාවට එන්න කලින් විරාග සංඥාව, නිරෝධ සංඥාව හිතේ වැඩිලා තියෙන්න ඕනේ. යම් විරාගයක් ඇති වෙලා තියෙනවා ත්‍රිලක්ෂණ සහිතයි කියන අවබෝධයත් එක්ක විරාගය එනවා. ඊළඟට විසඳුම පේනවා. නිරෝධය තමයි විසඳුම. නිරෝධයක් තියෙනවා කියන එක. ඊළඟට තමයි පටිනිස්සග්ග සංඥාව ගන්න පුළුවන්. එතනත් ඒ අනුපිළිවෙල මග ඇරුණොත් ඔක්කොම වරදිනවා. සමහරట్లా අපේ කලබලයට අපි එකපාර පටිනිස්සග්ග සංඥා මෙතන මම නැහෙනේ. මගේ බවක් නැහෙනේ කියලා වගේ හිතන්න පුළුවන්. එහෙම හිතන්න යන්න එපා. අනුපිළිවෙල එන්න ඕනේ හරි විදියට. මේක තමන්ට දැනෙනවා ගමන දැන් මේක පුහුණු වෙලා අපි තුන් පැය භාගයක් විතර පැයක් විතර වහම පුහුණු කරගෙන යනකොට එතන නිකන් කයක් ගමන් කරනවා. ගමන කියලා සංසිද්ධියක් සිද්ධ වෙනවා. මේ එතන තමන් කියලා අදහසක් ගාවන්න ඉඩක් නැහැ. තමන් කියන අදහසක් ඒකට පණවන්න බැරි ගතියක් එන්න ඕනේ. එතකොට අර ඔබතුමා කිව්වා වගේ කායික ක්‍රියාදාමයක් විදියට තමයි කියලා කෙනෙකුට ඔහේ නිකන් යවෙනවා වගේ දැනෙන ගතියක්. ඔව් අන්න හරි. එතකොට ගමනක් කියලා ඒ සිද්ධිය සිද්ධ වෙනවා. චේතන පහළ වෙනවා. ඒ ටික කෙරෙනවා. නමුත් ඒකේ අර තමන්ගේ කියන ගතියක් තදින් අල්ලගෙන ඉන්න ගතියක් නැතුව ඒක තමයි අර වෙහෙස අඩු වෙන්න හේතුව. අර දිගු ගමන් යන්න පුළුවන් වෙනවා. එහෙම කියන්නේ හේතුව තමයි ඒක. ඒ නිසා ඇති වෙන සැහැල්ලුව. ඉතින් මෙතනදිත් අර අපි අර ආනපන සතිය කිව්වා වගේ කාය සංකාරයේ සංසිඳීමක් සිද්ධ වෙනවා. දැන් කාය සංකාරයනේ මේ කය ඉදිරියට තල්ලු කරගෙන යන්නේ ආපස්සට ගේන්නේ. ඒ කාය සංකාර සංසිඳීමක් සිද්ධ වෙනවා මෙතන. ඒ නිසා ගමන සැහැල්ලු වෙනවා. එතන විතරක් නෙමෙයි කාය විතරක් නෙමෙයි ඊළඟට චිත්ත සංකාරත් මේකෙන් සංසිඳ වෙනවා. අනපනසති වගේම චිත්ත සංකාර විදියට තියෙන වේදනා ටික. වේදනා සංඥා හේවත් සංසිඳ වෙනවා. ඒකත් අර දිග ගමන් පහසුවෙන් යන්න හේතුවක් වෙනවා. චිත්ත සංකාර සංසිඳ. ඒ විතරක් නෙමෙයි චිත්තයත් සංසිඳ වෙනවා. චිත්ත සංසිඳීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් සමාධිය. චිත්තේ සංසිඳන කියන්නේ යම් සමාධියක් වෙනවා. ඒකට චංකමන සමාධිය කියන්නේ එක. ඉතින් මේ ඔක්කොම හරහා ගිහින් තමයි ඊළඟට අපි අර විදර්ශනා අවබෝධයට යන්නේ, ප්‍රඥාවට යන්නේ. මෙතන අනුපිළිවෙල ආනාපාන සති අනුපිළිවෙල ඉතින් හරි සමානයි. නේද? සක්මනේ ඉන්නකොට තමන්ට දැනෙනවා කාය සංකාරයේ සංසිඳන සක්මනේ ඉතාම සහල්ලු ගතියකටපත් වෙනවා. ඊළඟට මනස පැත්තෙන් දැන් මේ තියෙන කය පැත්තෙන් මේ තියෙන මනස පැත්තෙන් දැන් මේ කය ක්‍රියා කරන සිද්ධියත් අඩු වුණාම ඊළඟට හිතට තියෙන බර අඩු වෙලා හිතෙන් උපදින විඳීම සංඥා ඒව සංසිඳනවා. ඊළඟට චිත්තය සංසිඳනවා. ඒ කියන්නේ චිත්ත සමාහිත බව. ඒ සමාහිත චිත්තයෙන් තමයි අර ත්‍රිලක්ෂණ මෙනෙහි වෙන්නේ. ආනාපාන සතිය පළවෙනි අධීර හතර, දෙවෙනි අධීර හතර, තුන්වෙනි අධීර හතර සහ අන්තිම අධීර හතර මේකෙත් ඒ විදිහට මේ දෙනවා. ටිකක් පුහුණු වෙනකොට ආනාපාන සතියයි මේකයි අතර ලොකු සමාන බවක් තමන්ට දැනේ. එතන අර මතුමත්ති ප්‍රඥා වැඩි වීම නිසා කිව්වේ. ඔව් මතමතේ කියන්නේ ඒක අර අනුපිළිවෙලින් යන්නේ. ඒ කියන්නේ අපි අද කරන භාවනාවේ යම් වැඩිවීමක් හිතේ සිද්ධ වුණාද සිහිය වැඩිවීමක් හෝ නුවණ වැඩිවීමක් ඒකේ ආනිසංසය විදිහට ඊළඟ දවසේ කරනකොට අර මුල් ආනිසංසය ලැබෙනවා එතනදී.
ඇබිල ඊළඟට තව ටිකක් සිහිය වෙනවා තව ටිකක් නෝන ඒක නැවත නැවත කරනකොට කලින් කරපු එකේ ආනිසංසය එතෙන්ට සම්බන්ධ වෙනවා ඒක ඉදිරියේදී මතුමැත්තේ තව නෝන වැඩෙනවා තව සිහිය වැඩෙනවා කියලා කියන්නේ ඒක අපි අත්දකින්නනේ කොහමද නේද දැන් එදා මුලින් අපි සක්මන් භාවනාව කරපු විදිහට නෙමෙයි දැන් හිත වැඩි යම් සිහියක් යම් නොනක් තියෙන බව ඔයගොල්ලෝ හැමෝම අත්දකිනා ඒක ඒක තමයි මතු මතේ දැන් අද යම් තත්ත්වයක්ද තියෙන්නේ ඉදිරියට ඒක තව වෙනස් වෙනවා තව දුරටත් දියුණු වෙනවා දැන් එහෙනම් සූත්‍රය මතක් කරලා දුන්නා ඊළඟ ප්‍රශ්නේ තිබුණා මේ විදිහට සක්මන් භාවනාව කරන විට ආරම්භයේදී සති නිමිත්ත අරමුණු කරගෙන සිටියේ යුත්තේ හිටගෙන ඉන්න අවස්ථාවේදීද කියලා ඔව් හිටගෙන ඉන්න අවස්ථාවේදී තමයි සති නිමිත්ත අරමුණු කරගෙන ටිකක් වෙලා ඉන්න එතකොට හොඳට සිහිය අවදානේ යටිපතුල් ප්‍රදේශයට වගේ යොමු වෙනවා කකුලේ යට කොටසට ඒ යොමු වීම තමයි අපි සති නිමිත්ත අරමුණු කරා කියලා කියන්නේ. ඒතර අර ශරීරයේ බරපව යටිපතුලට හොඳට දැනෙනවා. ඒ කියන්නේ යටිපතුල මේ වෙලාවේ ස්පර්ශ වෙලා තියෙන විදිහ පව දැනෙනවා. ටිකක් හොඳට සිහිය වෙනකොට අපි දන්නවා මේ යටිපතුලේ හැමතැනම පොළවේ ගෑවිලා නැහැ සමහර තැන්වල හොඳින් ස්පර්ශය සමහර තැන්වල අඩුවෙන් ඒක පව දැනෙනවා. පැලිකටයක් වගේ පෑගිලා තිබුණත් ඒකත් දැනෙනවා. ඉතින් ඒ වගේ සිහිය ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ගොඩක් සංවේදී වෙන අර අපි ආනාපානසතිය දෙර මේ හරියට සිහිය තියාගත්තාම ටික වෙලාවකින් ඒ හරි ගොඩාක් බලවත් සංවේදීතාවයක් එක්ක දැනෙන්නේ. අන්න ඒ වගේම යටිපතුලට සිහිය යොමු කරගෙන ඉන්නකොට මුලදී හෙමින් ශරීරේ බර දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට දැනෙනවා යටිපතුල් දෙක සංවේදීව හැමතැනම එක සමානව නෙමෙයි ස්පර්ශ වෙලා තියෙන්නේ. අන්න ඒ ගති ටික තමයි අත්විඳෙන්නේ. එතකොට ඒක ආරම්භයේදී තමයි කරන්නේ. භාවනාවට පෙර වාඩි වීහිඳ සති නිමිත්ත සිතට පුරුදු කර හැකිද? පුරුදු කරන්න පුළුවන්. නමුත් ඒක එච්චර හොඳ නැහැ. හේතුව ශරීරේ බර අර සම්පූර්ණයෙන්ම එන්නේ නැහැ නේ වාඩි වෙලා ඉන්නකොට. දැන් අපිට යටි පඩිලා ඉඳගෙන නම් යටිපතුල් දෙකට සිහිය ගෙනහිල්ලා ටිකක් පුහුණු වුණ හැකි. යම් ප්‍රමාණයකට පුහුණු වුණ හැකි. නමුත් අර හිටගෙන පුහුණු වීමේ වටිනාකම තියෙන මුළු බරම එතකොට යටිපතුල් වලට දැනිලා ඒක හරිට වැඩි සංවේදී. ඉතින් ඒ නිසා හිතගෙන භාවනාව ආරම්භයට කලින් සති නිමිත්තට හිත පුරුදු කරන එක තමයි හොඳ. මේක වැරද්දක් නැහැ. මෙහෙම පුරුදු වෙන්න පුළුවන්. වෙන එකම අඩුපාඩුවක් තියෙන්නේ අර ශරීර බර සම්පූර්ණයෙන්ම පොළවට තද වෙලා නැති එක. සක්මන් කරන විටද සති නිමිත්තට නැවත නැවත සිත පිහිටවිය යුතුද? අවශ්‍ය නම් තමයි ඒක කරන්න ඕනේ. දැන් මුලින් සති නිමිත්ත හිත පුහුණු කරගත්තන් පුරුදු පිහිටුවෙන් පස්සේ අපි දන්නවා දැන් කකුල ඉදිරියට යාම ඊළඟ කකුල ඉදිරියට යාම එහෙම වෙද්දී ඒ සති නිමිත්තත් ඉදිරියට යනවා. ඒ නිසා ඒ දිගටම සති නිමිත්ත තියෙනවා එතන. හැබැයි බැරි වෙලා හරි අපිට හිතුණොත් දැන් සතිය ගිලිහුණා කියලා දැන් මේ වෙලාවේ වෙන දෙයක් කල්පනා වුණා කියලා අන්න එතකොට ආයේ අර යටිපතුල් දිහාට සිහිය පිටවන්න ඕනේ. ඉතින් මුලදී කරන කෙනෙකුට නම් සමහර වෙලාවට ඒක නවත්තලා කියන්නේ භාවනාවේ යනකොට හිත දිව්වා හරි මොකක් හරි සද්දයක් ඇහිලා ඒකට හිත ගියා වගේ නම් එයාට පුළුවන් වුණා නම් ආයේ නවත්තන්න. නවත්තලා ආයේ අර සති නිමිත්ත හොඳට සිහි කරලා නැවත ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ටිකක් හිත ඊට වැඩිය වැඩුණාම නවත්තන්න ඕනේ නැහැ. නමුත් එකපාරම සති නිමිත්තට හිත ගෙනල්ලා ආය යන්න පුළුවන් දිගට. ගොඩක් හොඳට සිහිය පිටවෙන් පස්සේ සිහිය
වෙන පැත්තකට විසිරෙන්නේ නැතුව යනවා. එතකොට නැවත නැවත සති නිමිත්තට කියලා පිටවන්න ඕනේ වෙන්නේ නැහැ. සති නිමිත්ත පවතිනවා දිගට. මුලදී භාවනාව ආරම්භ කරන කෙනෙකුට නම් මේක හරි. නැවත නැවත සති නිමිත්තට සිහිය පිටවන්න ඕනේ. ඒ ප්‍රදේශයෙන් යම් වෙලාවක සිහිය ගිලිහිලා වෙන දෙයක් මතක් වුණොත් එතෙන්ට හිත නැවත ගේන්න ඕනේ. මේ කොටස ආනාපාන සතියේට අපි ඒ දෙන අවවාද ටික වගේම තමයි. තවත් ප්‍රශ්නය මේ විදිහට අහලා තිබුණා. සක්මනේ දීමේදී පාය පොළව සමග ස්පර්ශ වෙන ස්ථානයේ ඇති පඨවි ධාතුව සහ පාය සෙලවීමේදී වායෝ ධාතුව අරමුණු කරන්න පුළුවන්. මෙසේ කිරීම අනිත්‍ය බව සහ විශේෂයෙන්ම අනාත්ම සංඥාව මතු කර ගන්න උපකාර වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස් විස්තර කරන්නේ නම් මැන්වි. ඒක හොඳයි. එහෙම වෙන එක හොඳයි. මොකද ඒක අර මම හපෝ ගියොත් අර කලින් ස්ලයිඩ් එකේ විනාඩිය දෙන්න. මේ ස්ලයිඩ් එක ගත්තොත් දැන් භාවනා නිමිත්ත විදිහට එතකොට අපි ගන්නෙ මේ කයමයි සතර මහා ධාතුනේ අරගන්නේ නේද? එතකොට කයමයි අපි අරගන්නේ. කය ධාතු වශයෙන් තමයි අරගන්නේ. දැන් අපි දන්නවා කය ගන්න පුළුවන් ඉරියව් වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු වශයෙන් ගන්න පුළුවන්. එතකොට කය ධාතු විදිහට අරගෙන භාවනා කරනකොට නිමිත්ත විදිහට ඒ කියන්නේ ඩොමේන් එක වෙන්නේ කාය අනුපස්සනාව. නිමිත්ත විදිහට වෙන්නේ ධාතු. ධාතු වල අපි දන්නවා පය පොළවේ හැපිලා තියෙන වෙලාවට පඨවි ධාතුව පඨවි ආපෝ දෙක තමයි ප්‍රකට. ඒකනොත් පඨවි තමයි ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ කකුල් තල්ලු වෙනකොට අනික් ධාතු දෙක. එතන ප්‍රකට වෙන්නේ වායෝ ධාතු. ඉතින් කකුල තල්ලු වී යනකොට වායෝ ධාතුව සිහි කරන්න පුළුවන්. කකුල පොළවේ හැප්පෙනකොට පඨවි ධාතුව සිහි කරන්න පුළුවන්. එතකොට මේ අනිත්‍ය බවට එතනින් මාරු වෙන්න පුළුවන්. දැන් පඨවි ධාතුව බලවත් වුණාම අර ආපෝ ධාතුවේ අනිත්‍ය බව සිහි කරන්න පුළුවන්. එතනින් මේ ත්‍රිලක්ෂණයට මාරු වෙන්න පුළුවන්. අපි එතකොට සිහි කරන්නේ සතර මහා ධාතුවේ තියෙන අනිත්‍ය බව. සතර මහා ධාතුවේ තියෙන දුක්ඛ බව. සතර මහා ධාතුවේ තියෙන අනාත්ම බව. කියන්නේ ඒවා එක විදිහකට තියෙන්නේ. ඒවා බිඳිලා යනවා කියන අදහස ගන්න පුළුවන්. ඒක වෙන්න ඕනේ අහන්නේ ප්‍රශ්نين. මට ඒක ප්‍රශ්නේ පැහැදිලි වෙලා නැත්නම් පොඩ්ඩක් ආපු කල්‍යාණ මිත්‍රෙන් පුළුවන් ඒක මේ පොඩ්ඩ පැහැදිලි කරන්න. සර්මයි සර් මේ කකුල සෙලවෙන කොට ඒක පඨවි ධාතුයි කියලා ගන්න පුළුවන්. සෙලවීමදී බලවත් වෙන්නේ ආපෝ ධාතු නේද? සෙලවීම ඔක්කොම ක්‍රියාවන් ඒ ටික ආපෝනේ. එතකොට මෙතන පය සෙලවීම කියලා මට හිතෙන්නේ අදහස් කරන්නේ අර ඉස්සරහට තල්ලු වෙන එක. කකුලේ බර දැනෙනවා. ඔව් බර දැනෙනවා නම් ඒක පොළොවට ස්පර්ශ වෙලා තියෙනවනේ. එතකොට පැටවි ගතිය තමයි ප්‍රකට වෙන්නේ බර දැනෙන වෙලාව. මම කිව්වේ සෙලවෙනකොට ඒක සෙලවෙනවා කියලා මෙතන අදහස් කරන්නේ කකුල උස්සලා ඉදිරියට තල්ලු වීම. ඒ තල්ලු වීමෙන්දී පටවි ගතියට වැඩි අර සෙලවීම, ඒ කියන්නේ ඉදිරියට පය තල්ලු වෙනවා කියන සෙලවීම තමයි ප්‍රකට වෙන්නේ. ඒක වෙන්නේ වායෝ ධාතුවේ. වායෝ ධාතුව බලවත් ඒ වෙලාවට පටවි ධාතුවට වැඩි. ඒ නිසා පය සැහැල්ලුයි පය සෙලවෙමින් තියෙනවා. ඒකද රෝණ මාත්මයා අදහස් කරේ? මේක තමයි මම. මට හිතුණේ කකුලේ බර දැනෙන නිසා මේකත් පටවියේ දෙය කියලා. කකුලේ බර අඩු වෙනවා නේද?
Then sulawi ini kapul usan nih pak? Anik kapul itu nih. Tapi then siya tiagane siya nih hamil ema idri itu anak kapul itu. Anik kapul itu mah baru daragane. Anik kapul sih kerana koi lagi diwat meten. Nah, ini kapul matanya mama. Ini kapul ini, I think apa dah tu ni balat tu lah. Ini kan kapul sehel kapul usan nih ni apa tapi balat tu nama. Osa wanne ma citta kiriya vayodhatu balavattila. Ekaṭi vayodhatu tamai prakata wenne vela. Anik dhatu naha kiyana eka nemi anik dhatu tiyena. Vayodhatu balavat. Hondamai. Ekaṭi dharmaya sadahan wenne polowata paya tiyena welawata patavi saha aapodhatu deka balavat kiyala. Ekenum pataviya tamai sikaranna lesi. Atau biaya apa dek? Ilangat kapul idiri itu thalu yaiti kapul dengan istilah ini, itu kota wahyu sah tejo da. Deka balawat tena, eking wahyu da atu sih kerana lesi kira. Apa tapi sah wahyu atur sih kirima, marui maru itu sih kirima lesi. Padavi dhatu kena memne me dhatu kena kalakiri matamai api adahas. Dhatu kerehi kalakiri. Kalakiri nang api te penno ni dhatu nitya nahe. Ewa nitra bide no, venase no. Nitya nahe kila terungan na samudevaya penno. Samudevim vayavim. Eka pena ni dengan api kapula tadakaran kote patavi dhatu samudaya una kila hitana. Kapula idri yana kote vayu dhatu samudaya vela vayu una kila hitana. E samudaya vim vayu vim itana di evidhiyata itarak nang hitana ya balani nibbanti lakshane kina lakshane itara. Nibbanti lakshane itarak balala natravenne pa. Nibbanti lakshane hondai, ekena hata ganim binda wetim den tamanta penawa eka hondai. Namun hetu penne. Pala dharmatavayan godak thamai dikatama peni peni yanne. Ekaṭa ara samudaya dhammana passīva kiyana adahasata yanna beri wenawa kenekota. Thin eka nisa samudaya dharmayan gen eka dharmayak thamai nibbanti lakshane. Tawa hatarak thiyenawa. Samudaya lakshana pahai ne okkoma etoda e pahama ekata sihikarana nam thamai honda me hatarai nibbanti lakshanayai pahama ekata sihi wenna arinna etakota thamai samudaya dhammana passīva kiyana eka paripurna wenna kanne hema samudaya saha vaya dakina kota thamai anitya lakshanaya enne anitya lakshanaya dakina kota thamai satara maha dhatuwa gana kalakirima nisa thamai noyalima athi wenna noyalima athi wenna nisa thamai eka mage nemi mama nemi loka dhatuwa kiyala atharinna puluwan. Pahadili athida eka? Damai. Bohom ping. Yatrisa, ya kodi mahatnya itu latihan, pertanyaan chat, ke ogolan dat pena wahyuk, mangki benda. Saya sakman bawa na, ini dakunu kapul bimatiyan kote, sarire bare, epet terusaha, wam bimatiyan kote, sarire bare epet terlehsa dani na. Mie dani maharid, tawadde ikkadiak tipe pasu. නවත ඒ කිසිම දිනක තැබිය නොහැකි මෙය හරිද කියලා පළවෙනි එක බලමු අපි පළවෙනි එක කියන්නේ දකුණු කකුල බිම තියනකොට ශරීරේ බර ඒ පැත්තට කියන්නේ දකුණු කකුලට දැනෙනවා වම් තියනකොට වම් දැන ඒක නිවැරදි එහෙම තමයි වෙන්න ඕනේ අපි අර අදියර වලට කඩනකොට අපි කිව්වේ මම ඒ ස්ලයිඩ් එක එදා පෙන්නපු ස්ලයිඩ් එකට ආයෙ යන්නම් පොඩ්ඩක් ඒක ඉස්සර කරන්න ආයෙ මතක් කරගමු
වේදා මේක කොටස් වලට කැඩුවානේ නේද? මේ වගේ අර තිබ්බ වෙන දැන් දකුණු කකුල හෝ වම් කකුල ඒ අපේ තිබ්බ වෙන කකුල විතරයි බලන්නේ අනික් කකුලට සිහිය යොමු කරන්නේ ඒ වෙලාවට දැන් එක පියවරක් අපි එදා කතා කරේ කුඩා අණු පියවරයන්ට කුඩා අදියරන්ට බෙදා වෙන් කරන්න පුළුවන් එතකොට තනි පියවරක් විදියට කලින් ගත්ත මුළු ක්‍රියාව කොටස් දෙකකට විතරක් කඩනවා බේතම මේ කෙනෙක් දැන් මේ වෙලාවේ පුහුණු වෙමින් ඉන්නේ එහෙම කොටස් දෙකකට කඩපු මට්ටම කියලා. එතකොට ගන්න කකුල එස වෙනවා කකුල තැබෙනවා. එතකොට මේ තැබෙන කකුලට තමයි බර දැනීම ඊළඟට අපි මෙනෙහි කරන්නේ. බර දැනීමට යනකොට අපි කිව්වේ වැඩිපුර කොටස් ගන්න දැන් හිතනවා. දැන් කෙනෙක් ඊට කලින් අපි එදා කතා කරා මේ කොටස කියන සම්මුදේ ධම්මානුපස්සීවා කියලා කියනකොට දැන් මේ එසවෙන එකේ සම්මුදේවය ඊළඟට තැබෙන එකේ සම්මුදේවය බැලෙන්නවා සම්මුදේ ධර්ම කියන්නේ මේවා කෙලෙස් මට්ටම කර්ම මට්ටම ආහාර මට්ටම ඒවා යෙදිලා මෙහෙම සම්මුදේ වෙනවා කියලා කියන්නේ කකුල එසවෙනවා ඊට පස්සේ එසවෙන මට්ටම එසවීම ඉවර වෙනවා. එසවීම ඊට පස්සේ නැති වෙලා යනවා. ඒකට එතන අර නිබ්බන්ති ලක්ෂණයත් එක්ක එකතු කරලා උඩට යනකොට නිබ්බන්ති ලක්ෂණය පළහැරෙනකොට විපරිණාම ලක්ෂණය. එහෙම බලපුවාම සමුදයට ප්‍රත්‍ය පහයි, සමුදය ධර්ම කියලා ධර්ම පහයි, වය ධර්ම කියලා ධර්ම පහයි. එසවීම කියන කෘත්‍යයට ඔය පහ සිහි කරන්න. බිම තැබීමටත් ඒ වගේ. තැබීම කියන කෘත්‍යය ආරම්භ වෙනවා, ඒ කියන්නේ සමුදේ වෙනවා, තැබීම කියන කෘත්‍යය ඉවර වෙනවා. ඒකට ඒකෙදිත් අර විදිහටම ප්‍රත්‍යත් එක්ක සිහි කරනවා. හට ගන්න එකයි බිඳ වැටෙන එක. මම කියන්න හැදුවේ දැන් මේ එදා කතා කරපු ටික මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ බර දැනෙනවා කියන එක. බර දැනෙනවා කියන එක මෙතනදි ගන්නෙ නැහැ. මෙතනදි අදියර දෙකකින් කරන කෙනා ඒ මට්ටමට හිත දියුණු කෙනා හිස වෙනවා සහ තිබ්බ වෙනවා කියන එක විතරයි ගන්න. තව ටිකක් හිත වැඩිලා අදියර තුනකින් කරනවා නම් මේ විදියට තියෙන හිස වෙනවා යැවෙනවා නැත්නම් තල්ලු වෙනවා ඉස්සරහට බිම තැබෙනවා. තුනයි එතනත් බර දැනෙනවා කියන අදිර සිහි කරන්නේ නැහැ. අදිර හතරකින් කරන එක්කෙනා විලුඹේ එස වෙනවා, ඊළඟට පයේ එස වෙනවා, ඉදිරියට තල්ලු වෙනවා, නැන්නය වෙනවා, බිම තිබ්බ වෙනවා. ඒ හැම එකටම අර සමුදේ වේ ධර්ම එක එක අනු පියවරට දාගන්න ඕනේ හැමෙකමින්. මේ අදිර පහකින් කරන මට්ටමට එනකොට තමයි එයාට ඒ බර දැනෙනවා කියන කොටස සිහි කරන්න තියෙන්නේ. පහේදී පළවෙනි අදියර තමයි විලුඹේස වෙනවා. දෙවෙනි එක මුළු පයමේස වෙනවා. තුන්වෙනි එක ඉදිරියට තල්ලු වෙනවා නැත්නම් යැවෙනවා. හතරවෙනි එක බිම තිබ්බ වෙනවා. බිම තිබ්බ වෙනවා. පස්වෙනි එක බර කෙරෙනවා. ඒ ඔක්කොම යාට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අදියර 6කින් කරන කෙනාට පළවෙනි එක මේ 6වෙනි එක හයිකින් කරන එක නට තමයි මේ බර දැනෙනවා කියන එක සිහි කරන්න තියෙන්නේ. ඉතින් එච්චර මට්ටමට හිත දියුණු කියලා කියන්නේ මේ මුළු ක්‍රියාවේ හැමතැනම වගේ ඉතින් සිහිය පිහිටවෙමින් පිහිටිලා තියෙනවා. ඇත්තටම එන්න ඕනෙත් ඒකයි ක්‍රියාවක් සිද්ධ වෙනකොට සංසිද්ධිය සිද්ධ වෙනකොට ඒ සිද්ධිය හැමතැනටම සිහිය පිහිටවන්නේ. එක දිගට එහෙම පිටින් යන අමාරු නිසා තමයි කොටස් වශයෙන් මුලින් සිහිය පිටවීම උරු කරන්නේ. එතකොට මේ ප්‍රශ්නෙම තවත් අහලා තිබුණා. තවද
එක් අඩියක් තිබ්බන් පස්සේ නැවත ඒ කිසිම දිනක තැබිය නොහැකි කියන එක. ඒක හරි. ඒක තමයි වය ධර්මතාවය කියලා කියන්නේ. ඒ ධර්ම වැය වුණා කියලා කියන්නේ නැවත කිසිදාක ඒ ධර්ම මේ විදිහට හම්බෙන්නේ නැහැ. වැය වීම. ඉතින් ඒක නිවැරදි. එක අඩියක් තිබ්බ පස්සේ තිබ්බට පස්සේ ඒක කිසිම දායක අපව තියන්න බෑ. නැහැ. මේ අදිර ටික ආයෙ මතක් කරමු. මම අපව යන්න. මුලින්ම තනිය අදිර තමයි මුලින්ම තනිය අදිර මම මේක දාලත් නැද්ද කොහෙද? ප්‍රත්‍ය ධර්ම ටික ආයෙ ඉදා මතක් කරන්නේ අපි නේද? මම ඉස්සරහට ගියා. සැට නොහයාගන්න බෑ විනාඩියක් දෙන්න. ප්‍රධාන ප්‍රත්‍ය ධර්ම හතරයි. එකට නිබ්බති ලක්ෂණයත් නිබ්බති කියන ලක්ෂණයත් එකතු කරලා අපි සිහි කරන්නේ. නිබ්බති කියන්නේ මේ මුළු මේ හට ගැනීමම නිබ්බති ලක්ෂණය. ඊළඟට අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ඒ කියන්නේ සංචේතනාව සහ ආහාර ප්‍රත්‍ය ධර්ම. කොට වැය වෙනකොටත් එහෙමයි. ඒකම අනිත් පැත්ත. වැය වෙනකොට එතකොට ආහාර, සංචේතන, තණ්හා, අවිජ්ජා ඒවා වැය වෙලා යනවා. ඒවා ඔක්කොම අහෝසි වෙනවා එතන. ඊළඟට විපරිණාම ලක්ෂණේ මත වෙනවා. මෙතන කාරණා හතරයි. විපරිණාම ලක්ෂණයයි කාරණා පහයි. එක තමයි මම අර 10ක් කිව්වේ. සමුදය වෙනකොට පහයි, වැය වෙනකොට පහයි විදිහට සිහි කරන්න ඕනේ. අර ජයකොඩි මහත්මිය කිව්වා වගේ යම් ධර්මයක් එතන වැය වුණාම අපි තම පියවරක් තැබුවා. ඒ පියවර නැවත කිසිදාක ආයෙත් තබන්න බෑ. ඒක වැය වුණා, වැය වුණාමයි. ඒකයි අදහස් කරන්නේ. ක්ෂය වුණා කියලා කියන්නේ ඒකද නැති වුණා කියන එක. වැය වුණා කියලා කියන්නේ නැති වුණා විතරක් නෙමෙයි, ඒක නැවත කවදාවත් ඒ විදිහට හම්බෙන්නේ නැහැ කියලා. අදියර දෙකක් අපි එක පියවරක් දැන් වම් කකුල ඉදිරියට යෑම කියන තනි පියවර කොටස් දෙකකට කඩන්න පුළුවන් මේ විදිහට. ඊළඟ පස්සේ වම් කකුල ඉදිරියට යෑම යනවා කියන තනි පියවර කොටස් තුනකට කඩලා සිද්ධ කරන්න පුළුවන්. ඔසවනවා, යවෙනවා, තැබෙනවා කියලා කොටස් හතරකට කඩන්න පුළුවන්. විලුඹ එසවෙනවා, ඊළඟට පය පොළවෙන් එස වෙනවා, ඊළඟට ඉදිරියට තල්ලු වෙනවා, ඊළඟට බිම තිබ්බ වෙනවා. හැම එකෙදිම අර සමුදේ වැය සිහි කරන්න ඕනේ. අර ධර්මතා 10 වශයෙන් අදීර පහකින් නම් විලුඹ එස වෙනවා, පය එස වෙනවා, යැවෙනවා, තැබෙනවා, බර කෙරෙනවා. අදීර 6කින් නම් විලුඹ එස වෙනවා, පය එස වෙනවා, යැවෙනවා, පහත් කෙරෙනවා, බිම තැබෙනවා, බර කෙරෙනවා. ඉතින් ඔය ඔය ඔයින් වැඩිපුර අධීර ගානක් හොඳ සති සම්පජන්නේ සහිත කෙරෙනවා නම් ඒක ගොඩක් දියුණුවක් භාවනා. ඒ ටික මතක් කරනවා. එතකොට ඒකට උත්තරේ හම්බෙන්නේ නැති කියලා හිතනවා. පොව අපි ප්‍රශ්න වලට යමු නේද? මෙතන අපි සාකච්ඡා කරමින් හිටියේ. අනිත්‍ය, මේ අනිත්‍ය සහ අනාත්ම මතු කරගන්න ලේසි කියලා කිව්වට මට නම්
දුක්ඛ සංඥාව තමයි මතක කරගන්න ලේසි එතන. මොකද සමුදය ධම්ම සමුදය වය ධම්මානුපස්සීවා කියලා පෙන්නපුවාම මොන හරි එකක් හට ගන්නවා බිඳෙනවා කියලා එතන පිළීමමයි මට නම් වැඩිය විශේෂ වෙන්නේ. නමුත් ඒක එහෙමම වෙන්න ඕනේ නැහැ හැමෝටම. මෙතන දුක්ඛ කියන එක මග ඇරිලා තියෙන එක තමයි මට ආපු ගැටලුව. අනිත්‍ය අනාත්ම දෙක ප්‍රකට වෙනවා දුක්ඛ ප්‍රකට වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් හිතන්න දුක්ඛ ප්‍රකට කරගන්න ඕනේ එතන. දුක්ඛ ප්‍රකට වෙනවා නම් තමයි අර චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය ධර්මතාවය ප්‍රකට වෙන්නේ. විනාඩියක් දෙන්න මට. මගේ පවර් කට් එක ඇවිල්ලා තියෙන විනාඩියක් දෙන්න මං ස්ටෑන්ඩ් බයික ස්විච් කරලා එන්න.
දැන් හරි. එතකොට මේ ප්‍රශ්නේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අනිත්‍ය සහ අනාත්ම සංඥාව මතු කරගන්න උපකාර වේ කිව්වට එතන අඩුපාඩුවක් තියෙනවා. දුක්ඛ සංඥාව මගහැරිච්ච බවක්. ඒ හින්දා පොඩ්ඩක් විශේෂයෙන් අවධානය යොමු කරන්න එතනින් දුක්ඛ සංඥාවත් මතු කරගන්න. මොකද අපේ අර සාත්තක සම්පජන්නේ ඒ කියන්නේ අපේ මුලින්ම අපි අර සාත්තක සම්පජන්නේම තීරණය කරානේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි අපිට අවශ්‍ය කියලා. එතකොට දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සංඥාව මතු කර ගැනීමෙන් විශේෂයෙන් උපකාර වෙනවා. දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගන්න ඒ නිසා ඒකත් අවධානයට ගන්න කියලා ඉල්ලලා හිටිනවා එතන. මාව ඇහෙනවද? සමහරට ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඇහෙනවා සර්. සර් ඔඩියෝ එක ඇහෙන්නේ නැහැ මට. ඇහෙනවා සර්. නිමල් ශ්‍රී මහත්මයා දාලා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. අනික් අයත් නම් ඇහෙනවලු නිමල් ශ්‍රී මහත්මයා. ඔබතුමාගේ පැත්තෙන් පොඩ්ඩක් බලන්න වෙනවා මම. නිමාසිරි මහත්මයා අනික් අයට ඇහෙනවා. එහෙනම් ඔබතුමාගේ මයික් එක මේ ඉයර්ෆෝන් එකේ පැත්තේ කනෙක්ෂන් එකේ තමයි ප්‍රශ්නේ ඇත්තේ. පොඩ්ඩ බලන්න එක. හොඳයි. ඊළඟට මෙහෙම ගැටලුවක් යොමු වෙලා තිබුණා. සක්මන් භාවනාවේ විදර්ශනාව විදිහට සමුදේවය මෙනෙහි කරද්දී එක අනුක්‍රියාවකදී උදාහරණයක් විදිහට කකුල ඔසවන අනුක්‍රියාව අනු ඒ ඇක්ටිවිටි එක බොඩි කුඩා ඇක්ටිවිටි එක ඊළඟට ඉදිරියට යන එක ඊළඟට බීමට තියෙන එක ඒ වගේ එක එකක සමුදේ ධර්මතා වය ධර්මතා මෙනෙහි කිරීමට කාලය මදි බවක් දැනෙනවා කියලා ලියලා තියෙනවා. ඒට හේතුව විතක්ක විචාර වැඩි නිසා කියලා හිතෙනවා. විතක්ක විචාර වැඩි වීම නිසා සමාධියට බාධාවක් යයි සිතේ. මේට උපදේශක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා. ඒක වෙන්නේ අර අනුක්‍රියාවලට යන්න කලින් දැන් මේ අනුක්‍රියාවන් සිහි කරන අනුක්‍රියාවන් වැඩි වෙන්න කලින් හිතේ අර කාය සංකාර චිත්ත සංකාර මට්ටම් සංසිඳිලා තියෙනවා. දැන් කාය සංකාර සංසිඳුනහම තමයි සක්මන නිකන් සැහැල්ලුවෙන් දැනෙන්නේ. ඒතර මුලින්ම මේ අනු දැන් මෙහෙම කෙනෙක් නම් එතකොට මුලින්ම මේ අනුක්‍රියාවන් සිහි කරන්න යන්න එපා. සක්මන ආරම්භ කරනකොට අර එක එක කකුල ඉදිරියට යාම විතරක් සිහි කරගෙන ටිකක් වෙලා කරන්න. කරනකොට කාය සංකාර සංසිඳෙනවා. කාය සංකාර සංසිඳුනහම දැන් අපි දන්නවනේ මේ සංකාරවල මුලින් කාය සංකාරය අඩු වෙනවා. ඊළඟට චිත්ත සංකාරයත් අඩු වෙනවා. චිත්ත සංකාර අඩු වෙනකොට ඒ කියන්නේ වේදනා සංඥා. ඒ කියන්නේ සිතුවිලි මට්ටම දැන් මෙතන මේ විතක්ක විචාර කියලා කියන ඒවා වචී සංකාර පැත්තට. එතකොට ඒ චිත්ත සංකාරවල දෙන්නේ වේදනා සංඥා දෙක. එතකොට ඒවත් යම් මට්ටමක සංසිඳීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට අන්නේ ඊට පස්සේ තමයි අර සමුදය ධර්ම වැය ධර්ම සීකිරීම එකට එකතු කරගන්න ඕනේ. මුලින්ම එක පාර එක කරන්න එපා. මුලින් ටිකක් දුර නැත්නම් ටිකක් වෙලා යනකම් අර මූලික මට්ටමේ සමුදය වීම වැය වීම විතරක් බලමින් ඉදිරියට යන්න. අපසට එන්න ඒ නිබ්බන්ති ලක්ෂණය විපරිණාම ලක්ෂණය ඉතරයි ඒ වෙලාවට. ඊට පස්සේ ටිකක් කර සංකාර සංසිඳුනෙන් පස්සේ يعني හිත
චිත්ත සමාධි මට්ටමකට සමාහිත වුණෙන් පස්සේ තමයි ඉතුරු සමුදය ධර්ම ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර ඒවත් අරකට එකතු කරගන්න පුළුවන්. ඒතකොට නිබ්බන්ති ලක්ෂණේ පේන වෙලාවටම එකතු කරගන්න ඕනේ අර හතර. එතකොට වෙලාව තියෙනවා. වෙලාව මදි වෙන්නේ. ඒ කියන්නේ හිත සමාහිත වෙලා තියෙන නිසා. ඉතින් එතන තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ සමාහිත බව හිමින් වැඩි කරගෙන යනකොට සමාහිත බව නිවැරදිව ඇති වුණෙන් පස්සේ තමයි අර පොඩි අනුක්‍රියාවන් පේන්න පටන් ගන්න. සහ ඒ අනුක්‍රියාවන් වල සමුදේ වැඩි මෙනෙහි කරන්න වෙලාව තියෙන එතකොට. එහෙම නැත්නම් වෙන අදහස් හිතේ වැඩි එකයි. දැන් විතක් ਵਿਚාර කියනකට වැඩි එතන තියෙන්නේ අර අනිකුත් සංකාර જાති කියන්නේ කාය වචී චිත්ත අනවචේ සංකාර ප්‍රමාණය වැඩි වුණාම තමයි වෙලාව මදි මෙච්චර කොහොමද මෙනෙහි කරන්නේ චූටි වෙලාවක් නිතින් දැන් කකුල ඉස්සෙනවා කියන එකට විලුම ඉස්සෙනවා කියන එකට පොඩි වෙලාවක් නිතින් කොහොමද ඔය එක එක හිතන්නේ කියලා එහෙම එක එක හිතනවා නෙමෙයි එක ඒක එකපාර හිතට අරමුණු වෙනවා මේ මේ ධර්මතාව ඔක්කොම යෙදිලා මේ විලුම ඉස්සෙන්නේ කියලා ඒකට වෙලාව මදි වීමක් වෙන්නේ නැහැ අර වෙන අදහස් වලින් හිත මිදිලා තියෙනකොට ටිකක් දුර ඒක අවවාදය තමයි මුලින්ම එකපාර ඉච්චර ගොඩක් හිතන්න නැතු මුලින් කාය සංකාර සංසිඳිලා චිත්ත සංකාර සංසිඳිලා චිත්තයත් යම් මට්ටමකට සංසිඳන එනකොට අන්න එතකොට අර කොටස් එකතු කරගන්න පුළුවන් සමුදය ධර්ම වය ධර්ම දෙහි කිරීම එකතු කරගන්න පුළුවන් ඒ සඳහා ටිකක් වෙලාව දෙන්න දැන් ආරම්භ කරලා විනාඩි 5ක් 10ක් මූලික මට්ටමින් ගොඩක් උඩා අනුක්‍රියා සිහි නොකර ප්‍රධාන ක්‍රියාවන් සිහි කරමින් මූලික මට්ටමින් සංසිඳීම සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ හැමින් හැමින් අර වැඩි විස්තර එකතු කරන්න. එතකොට මේ ප්‍රශ්නේ හරියට තිරුවන් සරණයි සර්. තිරුවන් සරණයි. ක්‍රියාවල් වැඩි වෙන වැඩිින් ටිකක් මොමන්ට් එක ස්ලෝ වෙන්න ඕනේ නේද? නැත්තම් ඒක අල්ලගන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. ඒක පුරුදු වෙනකොට හරියනවා. ඒ කියන්නේ අර ඒ මොමන්ට් එක මුලදී ස්ලෝ කරගන්න තමයි අවශ්‍ය මට්ටම. ඒ කියන්නේ මේ වෙහෙස කර නැති ගානකට මෙනෙහි කිරීම ටිකක් ඉරියරයක් නොවන ගානකට. ටිකක් වෙලා යනකොට වෙලාව ඕන තරම් ඉතුරු වෙනවා. මොකද දැන් මනස කියන එක බොහොම වේගෙන් වැඩ කරන්නේ. ඇඟට මොන විදිහකටවත් ඇඟේ ස්පීඩ් එකට මනසට ලං වෙන්න බෑ. ඒකින්ද ඇඟේ කකුල ඔසවනවා කියන දැන් ඒ පොඩි ක්‍රියාව තුළ චිත්ත වීදි ලක්ෂ කෝටි ගානක් ගත වෙනවා. එන්න ඕන තරම් ඒව හිතන්න පුළුවන්. අර වෙන බාහිර හිතවිලි වෙනත් ඒවා වැඩි වුණාම තමයි අර අවශ්‍ය හිතවිල්ලට ඉඩ නැතුව වගේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ චිත්ත සමාහිත බව තව ටිකක් වැඩි වෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ වෙලාව ඕන තරම් තියෙනවා. හැම අනුක්‍රියාවකම සමුදේ වැය මෙනෙහි කරන තරමටම වෙලාව තියෙනවා. ඒක ඔයගොල්ලෝ ආනාපාන සතියෙදිත් තේරුම් යන්නේ නැති නේද? ආනාපාන සතියෙත් මුලදී ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අර චිත් සමාහිත බව ඒ කියන්නේ අර අධීර ටික හරියට යන්නේ නැතුවම අපි එකපාර අර සමුදේ ධම්මාන වය ධම්මාන වගේ මෙනෙහි කරන්න ගියොත් එතනත් අමාරු ගතියක් තියෙනවා. හැබැයි වෙන්න ඕනේ අර මුලින් කාය සංකාර ටිකක් සංසිඳිලා ඊළඟට චිත්ත සංකාරත් සංසිඳිලා චිත්තයත් සංසිඳිලා ඒ සමාහිත මට්ටමට ආවෙන් පස්සේ ඇතිතරම් වෙලාව තියෙනවා මේ සමුදේ ධර්ම වය ධර්ම පුංචි කියන්නේ කුඩා ස්ටෙප් එකක පවා අනු ක්‍රියාවක පවා සිහි වෙන්න. සමුදේ ධර්ම මාරු වෙන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා ඒක ලේසි නේද? දැන් සමුදේ ධර්ම එකකින් එකට මාරු වෙනවා නම් ඔන්න හිතන්න පුළුවන් අමාරුයි කියලා. දැන් එකම සමුදේ ධර්ම ටිකක් නේ හැමතැනම මේ දෙන්නේ. එද කෙලස් කර්ම සහ ආහාර කියන සමුදය ධර්ම ටික තමයි හැම වෙලේම එදිලා තියෙන්නේ.
හැම ස්ටෙප් එකේම සමුදය ධර්ම සිහි කරන්න ඕනේ. ඔය සමුදය බය සිහි නොවුනොත් අපිට දුක්ඛ සංඥාවට එහෙම යන්න බෑ නේද? අර සාත්‍ය සම්පජාන්නේ සප්පජා ඒක අඩු වෙනවා එතකොට. දැන් අපේ සිහියට හසු වෙන්නේ නැති දෙයක් කෙරෙහි අපිට ප්‍රඥාව වඩන්න බෑනේ. එහෙනම් සිහිය අවශ්‍යයි. එතන සිහිය අර හැම කුඩා කොටසකටම යෙදිලා තියෙනවා. අවසාන වශයෙන් ඒක කන්ටිනියස් වෙන්න ඕනේ. කියන්නේ මුලදී අපි අර ඩිස්ක්‍රීට් වගේ පොඩි පොඩි අනුක්‍රියාවලට දාලා ඒක හුරු වුණාන් පස්සේ ඒක කන්ටිනියස් වෙන්න. කන්ටිනියස්ම තමයි මොනිටර් වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම යෙදෙමින් මේ ප්‍රත්‍ය ධර්ම වැයවීමින් තමයි එක දිගටම මේක වෙන්නේ කියලා. එතකොට අර අපි කියන්නේ අර පවතින දුක පේන්න ඕනේ. දැන් මුලින් අපිට කකුල ඔසවන දුක තියෙන දුක විතරයි දෙකයි පේන්නේ. තව ටිකක් යනකොට ඔසවන දුක, අල්ලු වෙන දුක, තිබ්බ වෙන දුක පේනවා. තව ටිකක් යනකොට කන්ටිනියස් පවතින දුක පේනවා. ඒ මට්ටමට ගේන්න ඕනේ. නැත්නම් අර දුක් දෙකක් අතර සැප හොයනවා හිත. පැහැදිලිද දැන් මම කිව්ව එක? පැහැදිලි. මේ එතන මට මතකයි ආනාපානසති භාවනාවේදී අර 13 වෙනි අධ්‍යයනයේදී ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ අර රූප වේදනා සංඥා සංකාර බලන්න මේ වෙලාවමදි කියලා මුලින් ගැටලුවක් ඇති වෙනවානේ. ඒක ඊට පස්සේ අඩු කරගන්න පුළුවන්. මේ අඩු වශයෙන් පහ වෙන වෙනම එක වාරයකදී පවා හොයාගෙන මේ අඳුරගෙන දිගටම යන්න පුළුවන් තියෙනවා. ඒක දිනු වුණාම මම හිතන්නේ පහම එක වෙල එක හුස්ම රැල්ලෙම අරමුණු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මම හිතන්නේ මෙතන ඊට සමානව යනවා කියන එක තමයි. අන්න හරි. ඒ වගේ තමයි. ඔව්. ඉතින් ඒක අර සක්මන් භාවනාව ටිකක් වෙලා පවත්වාගෙන හිමීට අර හිත සමාහිත මට්ටමට ගේන්න ඕනේ. දැන් ආනාපාන සතියෙදිත් මතකනේ මුලින් කාය සංකාර සංසිඳනවා, ඊළඟට චිත්ත සංකාර සංසිඳනවා, ඊළඟට චිත්තය සංසිඳනවා, ඊට පස්සේ තමයි අනිත්‍ය සංඥාව. අර ඒ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම මට්ටමට එන්න කලින් චිත්තය සංසිඳිලා තියෙන්න ඕනේ. ඒකට මේ චිත්තය සංසිඳන මට්ටම අනුව එයාට විෂය කරගන්න පුළුවන් අර අනුක්‍රියා ප්‍රධාන ක්‍රියාව කොටස් ගණනාවකට බෙදලා තේරුම් ගන්න පුළුවන්. කොහොමරි හැම සමුදේ වැයවීමක්ම මුලින් අපි ඒක අපි කියන්නේ අර ඩිස්ක්‍රීට් කියලා. ඒ කියන්නේ එකක් පස්සේ එකක් සිද්ධ වෙන බවක් මුලින් අරගෙන ඊට පස්සේ අනුක්‍රියාවන් තව තවත් කුඩා කරන්න ඕනේ. කුඩා කරපුවාම එතන කන්ටිනියස්ලි පවතින අනිත්‍ය බවක්, දුක්ඛ බවක්, අනාත්ම බවක් තමයි අවසාන වශයෙන් සිහියට එන්න ඕනේ. එතකොට ඒක තේරෙ අපි බලාපොරොත්තු වෙන දුක්ඛාර්ය සත්‍ය ගන්නනේ යන්නේ. එතනින් මතු කරගන්න එතනදී දුක්ඛාර සත්‍යදී වෙන්නේ අර අපි කියන්නේ අර සින්දුවක් එම් තියෙන දුක්ඛ දෙනෙහි පවතින අපායක කියලා. ඒ වගේ ඒ කියන්නේ පවතින දුකක් පේන්න ඕනේ. කකුල එසවීමේ, කකුල තැයාමේ, කකුල තිබීමේ පවතින සමුදේවය පෙළීමක් පේනවා. හිදැසක් නැතුව පවතින එක දිගටම පවතින. අනේ එහෙම මට්ටමකට එනකන් හිත වැඩුණොත් තමයි කලකිරෙන්නේ. පරිපූර්ණ කලකිරීමක් එන්නේ මේ කාය සංකාරය ගැන විතරක් නෙමෙයි, අනාගතයේ හම්බෙන සියලු කයවල ඒවයි කාය සංකාර ගැන. නැත්නම් දුක් දෙකක් අතර සැප හොයනවා හිත. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි තේරුම් ගත්තේ මෙහෙමයි කියලා. අපි හිතමු අසනීප වෙන එක දුකයි කියලා කෙනෙකුට දැනෙනවනේ. මොකක් හරි අසනීප වෙනවා, ඒක දුකයි කියලා දැනෙනවා. ඊට පස්සේ ඒක ඕන කෙනෙකුට දැනෙන එකක්. අසනීප වුණාම දුකයි. ඊට පස්සේ සනීප වුණාම සැපයි. ඊළඟ අසනීපේ කියලා එයා අර්ථ දක්ව ගන්න තැනට එනකම් සැප තියෙනවා. ඊළඟට ආයෙ දුක තියෙනවා. එතකොට දැන් සැප දුක් දෙකක් අතර, ඒ කියන්නේ අසනීප දෙකක් අතර එයාට සැප තියෙනවා. ඒ නිසා ලෝකේ ඉන්න පුළුවන්. තව පවතින ආසයි තියෙනවා. එහෙම නැති කරගන්නයි අපිට ඕනේ. එහෙම දෙයක් නැති වෙන්න ඕනේ අපිට. අසනීප දෙකක් අතර සනීපයක් තියෙනව නෙමෙයි, එක දිගටම අසනීප තියෙන්නේ කියලා. ඒකයි මම අර කිව්වේ පවතින දුකක්.
හැම පියවරේම පවතින දුකක් පේන මට්ටමට අපි සිහිය නුවණ වඩන්න ඕනේ. මම අර කිව්ව වාක්‍ය කන්නේ මතක තියාගන්න අර ඉතර කවියෙක් ලියලා තිබුණ දුක දැනේ පවතින අපායක කියන ඒක ඒ සින්දු ඉතුරු කොටස අවශ්‍ය නැහැ භාවනාවට මේ ඒ වාක්‍ය විතරක් ඇති භාවනා කරගෙන යනකොට තේරෙන්න ඕනේ දුක දැනෙන්න ඕනේ පවතින අපායක් තියෙන්නේ මේක සසර කියලා තියෙන්නේ පවතින දුකක් කියන එක නැයි ඊළඟ ප්‍රශ්නෙට යමු දුක්ඛ සංඥාව මතු කර ගැනීමට සක්මන් භාවනාවේ කාය සංකාරවල ඇති පිළීම මෙනෙහි කිරීම වඩා පහසුවක් කියලා දැනෙනවා මෙවැනි අරූප සංඥාවකින් දුක්ඛ සංඥාව මතු කර ගැනීම පහසු වෙන්නේ වේදනාව අරූප ධාතුවක් වන නිසා විය හැකිද කරුණාවෙන් පහදා දෙන්න කියලා ඒ ප්‍රශ්න ටිකක් පැහැදිලිකම අඩුයි මට මෙතන වේදනාව කියන එක දුක්ඛ කියලා හිතලා අහනවද කියලාත් මට හිතෙනවා නැත්නම් වේදනාවයි දුක්ඛ සංඥාවයි අතර සම්බන්ධයක් නැහැ නේද දුක්ඛ සංඥාව රූපවලත් තියෙනවා වේදනාවලත් තියෙනවා සංඥා සංකාර විඥාන හැම එකෙම තියෙනවා එතකොට දුක්ඛ සංකාර කියන්නේ දුක්ඛ වේදනාව නෙමෙයි දුක්ඛ සංඥාව කියලා කියන්නේ දුක්ඛ සංඥාව කියලා කියන්නේ සමුදේවය පීඩාව සමුදේවය පීඩාව තමයි දුක්ඛ සංඥාව දුක්ඛ වේදනාවෙත් ඒ සමුදේවය පීඩාව තියෙනවා දුක්ඛ වේදනාවේ දුක්ඛ සංඥාව තියෙනවා නමුත් දුක්ඛ වේදනාව කියන එකට සීමා වෙන්නේ නැහැ දුක්ඛ සංඥාව දුක්ඛ සංඥාව හැම දෙයකම අදාළ වෙනවා. ලෞකික හැම දෙයකම, ඒ කියන්නේ හැම දෙයකම සමුදේවය පීඩාවක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ ටිකක් අපැහැදිලි වෙනවා හැමදේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ඒක අහපො. ඉන්නවා මාත්‍යව මාත්‍ය ඉන්නවා නම් සම්බන්ධයි. හිතන සම්බන්ධලා නැතුව ඇති අද නේද අපි ඊළඟ ප්‍රශ්නට යමු සක්මන් භාවනාවේදී පංච උපාදාන ස්කන්ධේ ෂණ සන්තති අද්දාන ලෙස අනිත්‍ය මෙනෙහි කළ හැකිද ඔව් එහෙම මෙනෙහි කළ හැකි ෂණ වශයෙන් බිඳිලා යාම අරමුණු කළොත් ෂණ වශයෙන් අනිත්‍ය සංඥාව දැනෙනවා සන්තති වශයෙන් බිඳිලා යාම අරමුණු කරොත් එහෙම දැනෙනවා අද්දාන වශයෙන් මෙනෙහි කරොත් ඒ කියන්නේ දීර්ඝකාලීන විදිය කියන්නේ සක්මනේදී නම් මෙහෙමයි සක්මනේ දීර්ඝකාලීනයි කියන්නේ අපි හිතමු කෙනෙක් සක්මන් කරන්න ආරම්භ කරා එයා යම් කිසි දුරක් ගිහිල්ලා ආපහු හැරෙනවා එතකොට ඉදිරියට යාම එතනින් ඉවර වෙනවා ඉදිරියට යාම කියන්නේ එතකොට ඒක අද්දාන දීර්ඝකාලීන සන්තතිය ඉවර වෙනවා ආපසු එීම කියන සන්තතිය පටන් ගන්න. ඉතින් මේ මුළු ගමනම මෙතෙන්ට යනකම් එක අපි කියනවා අද්දාන මට්ටමේ ඉදිරියට යාම. මුළු ගමනම ආපහු එීම අද්දාන මට්ටමේ ආපසු එීම. ඊළඟට ඒ ලොකු කෘත්‍යය ඉදිරියට යාම කියන කෘත්‍යය තමයි අපි පියවරන් වලට ඊට පස්සේ කඩන්නේ. ඒක එක පියවරක් අපිට සන්තතියක් කියලා ගන්නවා. කියන්නේ වම් කකුල ඉදිරියට ගමන් කිරීමේ සන්තතිය. දකුණු කකුල ඉදිරියට යාමේ සන්තතිය ඒ විදිහට.
ඊළඟට ෂණ ෂණ කියන්නේ අර තව කුඩා අනුක්‍රියා වලට කඩ කඩ ෂණික මට් මේ රූප කලාප බිඳීමකට දක්වාම ඕන්න කඩාගෙන යන්න පුළුවන් ඒක නිසා මේ ඒ ක්‍රම තුනෙන්ම බලන්න පුළුවන් අනිත්‍ය ලක්ෂණ සක්මන් කරන විට කකුල් දෙකම එක අවස්ථාවේ අරමුණු විය හැකිද කියලා අරමුණු වෙන්න පුළුවන් නමුත් එහෙම වෙන්න දෙන්න එපා ඉදිරියට ගමන් කරවන කකුල ඒ කියන්නේ මේ වෙලාවේ ක්‍රියාත්මක කරන කකුල තමයි අවධානය දෙන්න ඕනේ අනෙක් කකුලට අවධානය දෙන්න එපා පෙරදිලවත් එහෙම අරමුණු වුණත් ඒ අර අනික් කකුලට දෙන අවධානය ඉවත් කරන්න තවත් අහලා තිබුණා සක්මන් කරනකොට සියුම් රූප ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා. එතකොට දැන් සියුම් රූප කියලා කියන්නේ අපි දැන් පය අපි කියන්නේ පය ඉදිරියට තල්ලු කරනවා කියන කාරණාවේදී එහෙම එක ක්‍රියාවක් අපි ගත්තොත් මුලින් එන්නේ චේතනාව. ඒකට සංචේතනාව කියලා කාය සංචේතනාව කියලා කියනවා. ඒ සංචේතනාවෙන් කරන්නේ අපි කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව උපද්දන එක කියලා. ඒක චිත්ත සමුට්ඨාන වායෝ ධාතුව කියලාත් ඒකට කියනවා. වායෝ ධාතුවක් උපද්දනවා. වායෝ ධාතුව ඊළඟට මේක සුකුම රූපයක්. වායෝ ධාතුව ඊට පස්සේ කාය විඤ්ඤාත්ය උපද්දනවා. ඒකත් සුකුම රූපයක්. කාය විඤ්ඤාත්ය රූපය ඒ අනුපිළිවෙල තමයි යන්නේ හැම සංචේතනාවක්ම මේ වායෝ ධාතුව කියන සුකුම රූපේ බලවත් කරලා කාය විඤ්ඤාති කියන සුකුම රූපේ බලවත් කරලා ක්‍රියාත්මක කරනවා ඊළඟට ඊළඟ සංචේතනාවට ආයම චිත්ත කිරිය වායෝ ධාතුව උපදිනවා කාය විඤ්ඤාති උපදිනවා ওই විදිහට තමයි දිගටම සුකුම රූප මෙන්න මේ සුකුම රූප දෙක තමයි බලවත් වෙන්නේ වායෝ ධාතුව කියන සුකුම රූපය කාය විඤ්ඤාති රූපය කියන සුකුම රූපය. කාය විඤ්ඤාති රූපය කියන්නේ මොකක්ද ස්වාමී? කාය විඤ්ඤාති කියලා කියන්නේ කාය ක්‍රියා කරන දැන් අර හිතෙන් ගන්න අදහස මාංශ පේශි දක්වා යන්නෙපා නේද කමියුනිකේට් කරනවනේ දැන් අපි කියන්නේ නියුරෝන්ස් කියලා. නියුරල් සිස්ටම් එකෙන් ඒ යම්කිසි කමාන්ඩ්ස් ටිකක් යනවා. ඒ මාංශ පේශි දක්වා ඒ ටික තමයි කාය විඤ්ඤාති කියන්නේ. නැහැ. තේරුවන් සරණයි මේ වායෝ ධාතුව මේ රළු රූපයක් නේද සර්? මේ සුකුම රූපයක් නෙමෙයි නේද? වායෝ ධාතුව සුකුම රූපයක් විදිහටයි ගන්නේ නේද මොකද අපි දැන් එතන ක්‍රියාත්මක වීමක් නෙපෙන්නේ රළු රූප තමයි තල්ලු වෙන්නේ නමුත් වායෝ මට්ටම කියන්නේ අර තල්ලු වීම කියන සිද්ධිය ඒ නිසා ඒක සුකුම රූපයක් විදිහට ගන්නේ නැහැ එතන මේ වගේ ප්‍රශ්නෙකුත් තිබුණා සක්මන් භාවනා කිරීමේදී මානසිකාර කළ යුතු ආකාරය අදියර එකින් එක අනුපිළිවෙලට විදර්ශනාව දක්වා කියා දෙන්න කියලා. අර සම්පජන්නේ කියා දීපු කාරණාවම තමයි ආයෙ මතක් කරන්න තියෙන්නේ කියන්නේ. කය මට්ටමෙන් නිමිත්ත අරගෙන ඒක විදර්ශනා මට්ටමට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා මට්ටමෙන් නිමිත්ත අරගෙන විදර්ශනා මට්ටමට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්ත මට්ටමේ නිමිත්ත අරගෙන විදර්ශනා මට්ටමට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ධම්ම මට්ටම. අරගෙන විදර්ශනා මට්ටමට ගෙනියන්න පුළුවන්.
දීර්ඝ වෙලාවක් Tamanට තියෙනවා නම් මේ අනුපිළිවෙලට කරාට කමක් නැහැ ඒක. කය ඒ කියන්නේ රූප මට්ටම මෙතන ඇත්තටම රූප වේදනා ඊට පස්සේ චිත්ත කියන්නේ විඥාන කියන එක ධම්ම කිව්වහම සංඥා සංකාර කියන දෙක ප්‍රධාන වශයෙන්. ඒතර පංච උපාදාන ස්කන්ධයම එතන යෙදෙනවා. මේ අරමුණු හතර ගන්නකොට මේ සතිපට්ඨාන හතර. මේ හතරම එකක් පස්සේ එකක් අරන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නමුත් ඒක එහෙම අත්‍යවශ්‍ය නැහැ. කෙනෙකුට පුළුවන් කය මට්ටමේ විතරක් අරගෙන අර කලින් අපි ධාතු ගැන කතා කරේ ඒ විදිහටම විදර්ශනාවට ගෙනියන්න. ඉතින් වරින් වර මේ හතරම කරන්න සක්මන් භාවනාව තුළ ඔය හතරම වඩන්න පුළුවන්. අනුපිළිවෙල කියලා කිව්වහම අර මං කිව්ව ක්‍රමය තමයි තියෙන අනුපිළිවෙලක් මේක පෙන්නනවා නම් අර ආනාපාන සතිය අනුපිළිවෙල ඒකට දාන්න පුළුවන්. ආනාපාන සතිය අධීර හතරක් කයට, දෙවෙනි අධීර හතර වේදනා, තුන්වෙනි අධීර හතර චිත්ත, හතරවෙනි අධීර හතර ධම්මනේ. ඒ විදිහටම දැන් ආනාපාන සතියේ හුස්ම ඉහළ යාම හුස්ම පහළ යාම හුස්ම මට්ටමින් ඒක අභික්ඛන්ත පටික්ඛන්ත වගේ තමයි. හුස්ම මට්ටම ඒ කියන්නේ ඒ කාය සංකාරයේ අභික්ඛන්ත මට්ටම ඉහළ යාම පටික්ඛන්ත මට්ටම පහළ යාම වගේ තමයි. ඉතින් මෙතන අපි ඒක නෙමෙයි ගන්නෙ. මෙතන වම් කකුල ගන්න පුළුවන් එක අනුක්‍රියාව, දකුණු කකුලේ ගමන ඊළඟ අනුක්‍රියාව, ඊළඟට ආය වම් කකුලේ ගමන, ආය දකුණු කකුලේ ගමන. ඔහොමම මෙතන මේ ඉහළ පහළ යාම කියන කාය සංකාරය වගේමයි මෙතන වම් කකුලේ කාය සංකාරය, ඊළඟට දකුණු කකුලේ ආය වම් කකුලේ ආය දකුණු කකුලේ. ඔහොම මාරුවේ මාරුවට යන්න පුළුවන්. එතකොට අපි හිතමු කෙනෙක් ටිකක් දුර එහෙම ඇවිදිනකොට හිත කාය සංකාර සංසිඳිලා ගමන ගොඩාක් සැහැල්ලු වෙලා එයාට චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සුඛ දැනෙනවා. ප්‍රීතිසුඛ දැනෙනකොට එයාට ඒ වේදනාවට මාරු වෙලා ඒක සිහි කරන්න පුළුවන්. චිත්ත ප්‍රීතිය දැනෙද්දී වම් කකුල ඉදිරියට යන්නේ. චිත්ත ප්‍රීතිය දැනෙද්දී ඊළඟට දකුණු කකුල ඉදිරියට යන්නේ කියලා අර ආනාපාන සතියේ විදිහටම එයාට පුළුවන් වේදනානුපස්සනාව කරන්න. මනසට ප්‍රීතිසුඛ දැනෙන වෙලා. ඊළඟට චිත්ත මට්ටමින් කරනවා කියලා කියන්නේ හිත සමාහිත වෙනවා නම්. දැන් සක්මනේ ඉන්නකොටම එයාට දැනෙනවා හිත අභිප්‍රමෝදයට ලක් වෙනවා, ඊළඟට හිත සමාහිත වෙනවා. ඉතින් ඒ විදිහට එයාට සිහි කරන්න පුළුවන්. හිත අභිප්‍රමෝදයට පත් වෙමින් තමයි වම් කකුලේ ගමන සිද්ධ වෙන්නේ. හිත අභිප්‍රමෝදයට පත් වෙමින් දකුණු කකුලේ ගමන සිද්ධ වෙනවා. අන්න එහෙම. ඊළඟට ධම්මානුපස්සන මට්ටමේදී එයාට පුළුවන් ස්කන්ධ විදිහට සිහි කරන්න. අනුපිළිවෙල කිව්වොත් ආනාපාන සතිය අනුපිළිවෙලම තමයි. අනුරාධපුරේ වැඩසටහනක් බලන්න මම ඉදිරියේ මතක් කරලා ඇති ඒක. ඉතින් කෙනෙකුට ඒ භාවනාව ඒ මට්ටමටම දියුණු කරන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ විදිහට යන්නේ නැතුව මේක මෙහෙමම යන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ විදිහට යන්නේ නැතුව යාට පුළුවන් කාය මට්ටම විතරක් අරගෙන කය මට්ටම මුලින් අරමුණු කරලා ඒක විදර්ශනාව දක්වාම ගෙනියන්න. ඊට පස්සේ වේදන තව කෙනෙක් වේදනා මට්ටම අරමුණු කරලා ඒක විදර්ශනාව දක්වාම ගෙනියන්න පුළුවන්. ඉතින් එහෙම එක එක මට්ටම වෙන වෙනම අරගෙන ඒ එක එකක් අර විදර්ශනා සංඥා දක්වා ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මං කියන දේ පැහැදිලිද නැද්ද? කෙනෙක් ඉන්න පුළුවන්, ආයෙ මං කියන්නම්, කෙනෙක් ඉන්න පුළුවන් එයා මේ කය වේදනා චිත්ත කියන ඒවා විදර්ශනා මට්ටමට ගෙනියන්නේ නැතුව ඒවා අර ආනාපාන සතිය වගේ මොලින් සිහි කරගෙන ගිහිල්ලා හිත සමාහිත වුණෙන් පස්සේ මෙතනදී විදර්ශනාව වැඩෙන කෙනෙක් එහෙම ඉන්න පුළුවන්. එයා එහෙම පුහුණු කරලා තව කෙනෙක් ඉන්න පුළුවන් එයා මේම අනුපිළිවෙල ගන්නේ නැතුව මේ කය විතරක් අරගෙන ඒ කය විතරක් විදර්ශනාවට ලක් කරන, වේදනා විතරක් විදර්ශනාවට ලක් කරන එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් මේ දෙකේම වැරද්දක් නැහැ. මොකද විදර්ශනාව සිද්ධ වෙන නිසා.
කොමරි සිද්ධ වෙන විදර්ශනාව නම් ඒකක්වත් අපිට වැරදි කියන්න බෑ. අනුපිළිවෙල ඉතින් තමන් පොඩ්ඩක් තමන්ට හොඳට දැනෙන විදිහට හදාගන්න. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. එතන සමහර ඒවට විදර්ශනා සංඥාවල දැන් අනාත්ම සහ අනිත්‍ය ඒ වගේ සංඥා දෙකක් දැනෙනවා නම් ඒතොර දැන් කාය සංඛාරවල දුක්ඛ ගතිය ගොඩක් වැඩියෙන් දැනෙනවා නම් සර් එතකොට මොකද කරන්න ඕනේ? ඒක ඒ විදිහටම ගෙනියනවද නැත්නම් අනිත්‍යවටත් ඒව කරනවද? එකකට දැනෙන එකට ටිකක් ඉදිරියට ගෙනියන්න. ඊට පස්සේ ඒව අනික්වට ඒ ගතිය අනික් ඒවට ආදේශ කරගන්න පුළුවන්. මොකක් හරි ඉදිරියට යැවෙන එකක් ඉස්සරහට චොට්ටක් අරන් ගිහිල්ලා ඒකෙන් එන හුරුව පුරුද්ද අර එච්චර වැඩෙන්නේ නැති එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් වැඩෙන මට්ටමට ගේන්න පුළුවන්. එහෙමයි සර්, මම අර කලින් ප්‍රශ්නෙකින් ඒක තමයි. හරි. ඊතරවර. ඔව්. ඒක හරි. එතන මම කලින් ප්‍රශ්නේ මම පැහැදිලි කිව්ව එක නේද? හරි. දැන් පැහැදිලි වුණා. ඒක හරි. ඒ කියන්නේ Tamanට මුලින් හොඳට දැනෙන දැන් කය පැත්තෙන් හොඳට දැනෙනවා නම් ඒක විදර්ශනා දක්වා ගෙනිච්චට වැරද්දක් නැහැ. ඊට පස්සේ ඒක හොඳට පුහුණු කරන් පස්සේ විදර්ශනා දක්වා ගෙනියන පුරුව තියෙනකොට ඒක වේදනාවට වන්නම් දාන්නත් පුළුවන්. එහෙම ස්කන්ධ ඕනෙහිකට ඊට පස්සේ දාන්න පුළුවන්. එතකොට ඒක තමයි අනුපිළිවෙල කියලා ඒකට උත්තරේ. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා, සක්මන් මළුවක නියමිත සුදුසු දිග ප්‍රමාණය පිළිබඳ දැනුවත් කළ හැකිද කියලා. ඒක ස්ථිර මෙහෙමයි දිග කියලා නම් හරියට දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් යාර 20 30 40 තමයි සාමාන්‍යයෙන් ගන්න. එතකොට ඒක හරියටම මේක නීතියක් කියලා නම් මම දන්නේ නැහැ. මම දැකලා තියෙනවා විවිධ දිග සහිත සක්මන් මළු ස්ථිර අගයක් නම් නැති බවයි මට හිතෙන්නේ. වෙන කෙනෙක් සමහරලාට ඒක ඊට වැඩි පිළිතුරක් දන්නවා වෙන්න පුළුවන්. කවුරු හරි පොඩ්ඩක් දන්නවා නම් මේ ලාවේ කියන්න පුළුවන් අනික් අයටත් දැනවත් දෙන්න. ඉලක් 40ක් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන්. ඔව් ඔව්. හරි, වැරදි නෑ. මම කිව්වේ යාර කියලා නේද? අඩි 30 40. හරි, මට වැරදි. අඩි 30 40 තමයි සාමාන්‍ය මම දන්නේ. නමුත් මම දැකලා තියෙනවා ඊට වැඩිය දිගේව නම් සමහර අඩි 100 විතර දිග සක්මන් මනුත් දැකලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ සූත්‍රයකත් මට එහෙම විශේෂයෙන් හම්බුනේ නැහැ මේ මට්ටමයි තියෙන්න ඕනේ කියලා මේ සීමාවල් පනවපු. නේ බොහොම පිං ඔබතුමන්ට. ඊළඟට චැට් එකේ ප්‍රශ්නයක් දෙකක් තිබුණා, මම ඒ ටිකට යන්නම්. ඒවල තියෙන ප්‍රශ්න එච්චරයි. අපෝ චැට් එක පොඩ්ඩක් බලමු. තියෙනවා මේනක මහත්මිය වෙලා තියෙනවා, තෙරුවන් සරණයි සර්. කකුල එසවෙනකොට යැවෙනකොට තැබෙනකොට එක් එක් අවස්ථාවේදී පංච උපාදාන ස්කන්ධයක් හටගෙන බිඳෙනවා කියලා බලනවා. බලමි. එයින් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව අවබෝධ කර ගැනීමට උත්සාහ කරමි. මේ කරන විදිය වැරදිද? ඒ ගැන දැනගන්න කැමතියි කියලා. ඒක වැරදි නෑ. ඒක ගොඩාක් හොඳයි. ඔබතුමිය කරන්නේ ධම්මානුපස්සනාව. එතකොට සක්මන් භාවනාවෙන් අර මං කිව්වේ කාය, ඊළඟට වේදනා, ඊළඟට චිත්ත, ඊළඟට ධම්ම කියලා හතරක් එනවා කියලා. ඒක ධම්මානුපස්සනාව තමයි ඔබතුමිය මේ කරමින් ඉන්නේ. ධම්ම පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම
ඒක ඒක කොටසෙදි හටගෙන බිඳෙනවා කියලා බලනවා කියන එක ඒක ධම්මානුපස්සනා. ඉතින් ඒක ඉතාම හොඳයි නිවැරදි. ඒකෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනම අවබෝධ කරගෙන කලකිරෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳ විදියක් ඒ. ඉතින් ඒ මට්ටමට ගේන්න කලින් සමහරලට ඔබතුමිය මුලින් කායානුපස්සනා මට්ටම කරන්න ඇති. වේදනානුපස්සනා වෙනම කරන්න ඇති. එම මුලින් කරලා පුහුණු කරගෙන වෙන්න ඕනේ ඔය මට්ටමට හදාගෙන තියෙන්නේ ඒක නිසා ගොඩාක්ම හොඳයි පංච උපාදානස්කන්ධයම බලන්න පුළුවන්. ඒතර කකුල ඉස්සීම කියන්නේ පංච උපාදානස්කන්ධයක්. ස්කන්ධ පහම එතන තියෙනවා. ඒ ස්කන්ධ පහම හටගෙන බිඳීම තමයි කකුල ඉස්සීම ආරම්භ වෙලා ඉවර වීම කියලා කියන්නේ. ඊළඟට කකුල ඉදිරියට තල්ලු වීම කියන්නේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය හටගෙන ඉවර වෙනවා කකුල ඉදිරියට යාම ආරම්භ වෙද්දී හටගෙන ඉවර වෙද්දී ඉදිරියට යාම ඉවර වෙද්දී ඒ පංචකය ඉවර වෙනවා. ඒ විදිහටයි මම හිතන්නේ ඔබතුමිය බලනවා ඇත්ත ඒක ගොඩක් හොඳයි. සබන් මහත්මයා අහලා ඉවලා තියෙනවා තෙරුවන් සරණයි සර් සක්මන් භාවනාවේදී කාය විඤ්ඤාති රූපේහි සමුදය වේ සිදුවීමට මූලික වන මානසිකාර්ය එනම් හෘද වස්තු රූපයේ ඇසුරෙන් සමුදය වෙන සංචේතනාව ප්‍රකට කර ගැනීමට පරියාවක් ලබාගත හැකිනම් සක්මන් භාවනාවෙන් බලාපොරොත්තු වෙන චංකමන සමාධිය ඉක්මන් වෙනවා ඇතැයි සිතේ. ඒ අදහස නිවැරදිද? ඒක ඉතාමත් නිවැරදි. ගිය පොය දවස පුරාම මම කියන්න උත්සාහ කරේ ඒක. ඒක තමයි ගොඩක්ම පහසු විදිය. කියන්නේ පංච උපාදාන ස්කන්ධය දැන් අර කලින් එකට සම්බන්ධ කරගමුක කලින් මාත්‍ය අහලා ඉවල තිබුණ එකට ඒක තිබුණේ දැන් වම් කකුල ඉදිරියට යාම ඊළඟට දකුණු කකුල ඉදිරියට යාම ඔහොම අපි කකුල ඉදිරියට යාම තනි කෘත්‍යයක් විදියට අරගත්තොත් ඊළඟට මේ වම් කකුල ඉදිරියට යාම කියන එක පංච උපාදාන ස්කන්ධයක් කියලා ගන්නවා කියලානේ මේනක මාත්මිලිලවල තිබුණේ නේද? ඒතකොට මෙතන උපාදාන ස්කන්ධ පහම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි දන්නවා පංච උපාදාන ස්කන්ධයක් හටගන්න මුල් වෙන්නේ දැන් මේ පංච උපාදාන ස්කන්ධයම මෙතන සංකත කියලායි කියවෙන්නේ. සංකතයි. සංකතය කියන්නේ සංකාරයන්ගෙන් උපදවන ලද කියන අර්ථය. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය හටගන්න කකුල වම් කකුල ඉදිරියට යාම කියන පංච උපාදාන ස්කන්ධ සංතතිය හටගන්න මුල් වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිත සංකාරය. ඒ කියන්නේ සංචේතනාව. ඊට පස්සේ ආහාරය. ඉතින් එතකොට මුල හොයන්න කියලා කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට දැන් මේක ඵලයක් නේ. මේ සංකත මේවා ඵල ධර්ම. අපි බලන්න ඕනේ හේතු ධර්ම නැත්නම් ප්‍රත්‍ය ධර්ම. ඒක මුල පැත්තට සිහි යොමු කරන්න කියලයි සාමාන්‍යයෙන් ධර්මයේ අවවාද කරන්නේ. අපි ඒකට කියනවා මූල පරිඥා ක්‍රමය කියලා. මූල පරිඥා ක්‍රමයට යන කෙනා මේ ඵල ධර්ම වල අනිත්‍යතාවය බලන්න එයා පාවිච්චි කරන්නේ ප්‍රත්‍ය ධර්ම. ප්‍රත්‍ය ධර්ම දකිමින් ප්‍රත්‍ය ධර්ම කෙරෙහි කලකිරෙනවා. ප්‍රත්‍ය ධර්මයේ කෙරෙහි කලකිරෙනකොට ඵල ධර්ම අනිවාර්යෙන් කලකිරෙනවාමයි කියන්නේ. ඒත් ප්‍රත්‍ය ධර්ම වලට මූලික වෙන්නේ මෙතන මේ වම් කකුල ඉදිරියට ගෙන යන්න ඕනේ කියන චේතනාව. එන්න මේ සංචේතනාව. ඒ සංචේතනාව ගැන කලකිරෙන්න පුළුවන් නම් කෙනෙකුට ඒක තමයි හොඳම කලකිරීම වෙන්නේ. එතකොට එයා සංකත ධර්ම ගැන කොහොමද කලකිරෙනවා? ඒ සංකතයේ උපද්දන සංඛාරය දැකලා තියෙනවා එයා. ආයි මම මේ වචන දෙක ලියන්නම්. සංඛාර කියලා වචනයක් තියෙනවා. සංකාරයන්ගෙන් උපද්දන දේවල් වලට කියනවා සංකත කියලා. සංකත ධර්ම කියලා.
එතකොට මේ සංකත ඕන ධර්මයක ත්‍රිලක්ෂණ තියෙනවා. එහෙම බලන්න පුළුවන් ඒක කිසි වැරද්දක් නැහැ ඒකත් හොඳයි. හැබැයි යමක් සංකත වෙන්න යම් සංකාරයක් නම් මුල් වෙන්නේ ඒ සංකාරයේ ත්‍රිලක්ෂණ බලන්න පුළුවන් නම් ඒක අරිටත් වැඩිය කලකිරෙන ලේසි වෙනවා. මොකද මේ හේතු ධර්ම වල මේ මේවා ප්‍රත්‍ය මේවා ඵල. ප්‍රත්‍ය ධර්ම වල ත්‍රිලක්ෂණ දැකලා ප්‍රත්‍ය වලට කලකිරෙන පුළුවන්කම ගොඩක් උසස්. එතකොට තමයි මේ ප්‍රත්‍ය නිරෝධ කරන්න. දැන් අපි අපිට ඵල කෙලිම නිරෝධ කරන්න බෑනේ නේද? ඵලයක් නිරෝධ වෙන්න නම් ප්‍රත්‍ය නිරෝධ වෙන්න. ඒකට මේ ප්‍රත්‍ය නිරෝධය කරේ හිත යොමු කරන්න පුළුවන්. එතකොට මේ සංඛාර ගැන තමයි ඇත්තටම ඔය පංච උපාදාන ස්කන්ධේනොත් සංඛාර වෙන් කරගෙන, ඒ කියන්නේ ඔය සංචේතනා කියන ඒවා වෙන් කරගෙන අන්න ඒවට කලකිරෙන්න. ඒකට කලකිරීම ඉක්මන් ඒකේ. මම හිතන සබන් මහත්මයා ඔය පෙන්නලා දෙන්න හදන මේ කාරණාව ඇත්තටම ගිය පොය දවසෙත් මම ගොඩාක් කියන්න උත්සාහ කරේ ඒක. ඉතින් ඒක මගේ අදහසෙනොත් මමත් ඒක ස්ථිර කරනවා. සබන් මහත්මයා ඉන්නා නම් ඒකද අදහස් කරේ කියලා පොඩ්ඩක් කියනවා. සමහරවිට YouTube එකේ ඇත්තේ තේරුම් ගන්න සර්. එහෙමයි ඒක තමයි අදහස් කරේ සර්. ඒ කියන්නේ කාය විඤ්ඤාති රූපේට අර ප්‍රත්‍ය වෙන සංජේතනාව අපිට පේන්නේ නැති කමක් නිසා තමයි අපි අර සමාධිය මේ අපිට ඉක්මනට ගන්න බැරි කමක් තියෙන. අන්න ඒකට පරියායක් වෙන අපි කොහොමද ඒකට ඉක්මනට යන්න ක්‍රමයක් එහෙම දෙයක් කොහේ හරි තියෙනවා නම් ඒක බලාපොරොත්තු වෙන තමයි අඳුන. හොඳයි ඒකම තමයි මාත් අදහස් කරේ. එතන ඇත්තටම ඒතර සංකාරගෙන කලකිරෙන්න අපි අනුපිළිවෙලකට යන්න ඕනේ. මුලින් සංකාර සංසිඳවන්න ඕනේ. කියන්නේ සංකාර අධිකව තියෙද්දි ඒ කලකිරීමට යන්න බෑ. ඒකෙන්ද මේ සංකාර මුලින් සංසිඳවලා ඉන්නවා. අනපන සතියත් කරන්නේ ඒකයි. කාය සංකාර සංසිඳවනවා, චිත්ත සංකාර සංසිඳවනවා, ඊට පස්සේ චිත්තය සංසිඳවනවා. ඊට පස්සේ තමයි මේ සංකාරවල තියෙන අර නිර්දය ගති ටික අපි බලන්නේ. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. එතනදී අපි සංකාරවලට කලකිරෙනවා. කලකිරලා මිදෙන පැත්තට, අතාරින පැත්තට හිතම හැවනවා. එතකොට අර ඔබතුමා ඇහුවේ අනුපිළිවෙල පැත්තෙන් ගත්තොත් සංකාරවල ත්‍රිලක්ෂණ බලන්න කලින් සංකාර අවම මට්ටමකට සංසිඳවලා ඉන්න ඕනේ. ඒ සංසිඳන මට්ටම මුලින් කරලා ඒක සංසිඳනෙන් පස්සේ, සංසිඳන කියන්නේ තුනී වෙලා සැහැල්ලු වෙලා ගියාම ඊට පස්සේ තමයි අපි එතන ත්‍රිලක්ෂණ අවබෝධයට යන්න ඕනේ. එතකොට ඒක ඉක්මන්. ඒ කියන්නේ අපි හිතමු සංකාර ගොඩක් බලවත් වෙලා, දැන් මට ගොඩක් දේවල් හිතෙනවා, මම වේගෙන් ඇවිදිනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා, කල්පනාවල් ගොඩයි. අන්න ඒ වගේ වෙලාවට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ගියාට ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒක හරිම දිග ක්‍රමයක්, කෙටි නැහැ. ඒ වගේම ඒක අර සුඛාපටිපදාවක් නෙමෙයි, කිසිම සහනයක් නැහැ එතන. තියෙන අසහනකාරී සිතිවිලි මදිවට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ තවත් කරදරකාරී ගති ටිකක් මෙනෙහි කරන්න වෙලා. එතකොට එයාගේ මනස අසහනයටපත් වෙනවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ නිර්දය ගති ලක්ෂණ මෙනෙහි කරන්න කලින් ඒ සංඛාර යම් මට්ටමකට සංසිඳවලා ඉඳීම තමයි සුදුසු. ඉතින් ඒක තමයි එදත් මම කියන්න ගොඩක් උත්සාහ කරේ. يعني ඵල ධර්ම වල අනිත්‍ය, දැන් ඵල ධර්ම කියන්නේ පංච උපාදාන ස්කන්ධේ, ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න, ඒක බලන්න බලලා ඒකට ප්‍රත්‍ය ධර්ම හොයලා, ඒ ප්‍රත්‍ය ධර්ම වලින් මූලිකය වෙන්නේ සංඛාර, ඒ කියන්නේ සංචේතන. අන්නේ සංචේතනා ගැන විශේෂයෙන් කලකිරෙන්න ඕනේ. ඒකට තමයි අපි කිව්වේ මූල මහර වචනයක් කිව්වේ ධර්මයේ සඳහන් වෙනවා ඔකට. මූල පරියයනේ මට වැරදුනා. ධර්මයේ ඔකට සඳහන් වෙන්නේ මූල පරිඥා කියලා. මූල පරිඥා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට මුල මොකද්ද? ඒ මුල
මුලින් අහුවෙන්නේ සංචේතනාව. ඒ සංචේතනාව පිරිවර්ලා තියෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවේ. ඒකට ඊටත් මුලට ගියාම මේ අවිද්‍යාව තෘෂ්ණා කියන කෙලෙස් හම්බෙනවා. ඉතින් ඔය ක්‍රමය මූල පරිඥා ක්‍රමය කියලා කියනවා. ඒක ධර්මයේම සඳහන් වෙන ක්‍රමයක් මූල පරිඥාව කියලා. ඒ නිසා තමයි දැන් අපි නිවන අවබෝධ කරන භාවනා වාක්‍ය අරගත්තොත් නිතර හම්බෙන්නේ අර සබ්බ සංඛාර සමතෝ. ඒ කියන්නේ සංඛාර සමනය කිරීමකට යන. සබ්බෝපදී පටි නිස්සග්ගෝ. ඒ කියන්නේ උපදීන් අත්හැර දැමීමකට යන කියලා. එතකොට සබ්බ සංඛාර සමතෝ කිව්වහම ඒ සංඛාරයන් සමනය කිරීම. ඒක මුලින් කෙරෙන්න ඕනේ. ඒකම සංඛාරයන් ගැන කලකිරෙන්න ඕනේ. දැන් ඉදිරියට යාම ආපස්සට ඒම කියන ඒවා කාය සංඛාරය. ඒ කාය සංඛාරයන් ගැන අපිට දැනෙන්න ඕනේ යම්කිසි එක රෝගයක් විදිහට. අසනීපයක් විදිහට. ඊළඟට ඒක මහා හිරිකිත වැඩක් විදිහට අපි කියන්නේ අට්ටියේදි හරායති jigucchati කියලා ඒක ලැජ්ජා සහගතයි නින්දා සහගතයි ඒ වගේම ඒක ඒක පිළිකුල් සහගතයි කියලා. ඉතින් ඒ වගේ අදහසක් හරි අමාරුයි වම් කකුල ඉදිරියට යාම කරේ ඉදිරිපත් කරගන්න නේද? නමුත් අපි එතෙන්ට එනකන් කොහොම හරි ගෙනියන්න ඕනේ. භාවනාව දියුණු කරන්න ඕනේ අපිට පේන්න මේ වම් කකුල් දකුණු කකුල් මෙහෙම මාරු කරගෙන යාම මේක රෝගයක් කියලා. මේක රෝගයක් මේක මේ ලැජ්ජා සහගත එහෙම නැත්නම් නින්දා සහගත පිළිකුල් සහගත ක්‍රියාවක් කියලා. අපි මේ කයවල් එහාට මෙහාට තල්ලු කරන එක පිළිකුල් සහගතයි කියලා ලේසියෙන්ම පේන කට්ටියක් ඉන්න අය තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්න අරූපී. අරූපී බ්‍රහ්ම කායික දෙවියන්ට මේ කයවල් අපි හදාගෙන මේ කයවල් එහාට මෙහාට තල්ලු කරන්න ගන්න මේ උත්සාහය මොනතරම් නින්දිතයිද මොනතරම් පහද්ද බාලයිද කියලා ඒගොල්ලන්ට නිකම්ම පේනවා. මොකද ඒගොල්ලෝ කලින්ම මේ කයවල් කරේ කලකිරලා කයවල් නැතුව පවතින අය මේ වෙලාව. ඉතින් අපිට මේ කයක් තියෙන හින්දා අපිට ඒක තල්ලු කරන්න තියෙනවා නම් හොඳයි ඉස්සරහට පස්සට ගෙනියන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ කයක් තියෙන හින්දා. නමුත් කයක් නැති අය දන්නවා මේ ඉස්සරහට පස්සට කයවල් ගෙනියන එකේ නැත්නම් හුස්ම ඉහළ පහළ ගන්න එකේ තියෙන නින්දිත බව පිළිකුල් සහගත බව ඒගොල්ලෝ කලින්ම දන්නවා. අපිට තාම ඒක විශේෂ වෙන්නේ. ඉතින් ඒක විශේෂ වෙනකන් තමයි මේ භාවනාව අපි ඉදිරියට ගෙනියන්න ඕනේ දියුණු කරන්න. ඒක නිසා සබන් වහන් දැන් කිව්ව දේම අනුමත කරනවා. ඒ කියන්නේ එතන සංඛාරයන් පිළිබඳ තියෙන සංඛාරයන්ගේ තියෙන තුච්ච පහත් නින්දිත පිළිකුල් සහගත ගතිය එතනින් මතු කරගන්න පුළුවන් නම් මේ භාවනාවෙන් ඔයගොල්ලෝ ගොඩක් දක්ෂයි. කලකිරීම බොහොම ඉක්මන්. එතකොට ගොඩක් පින් සතරන් සරණස තෙරුවන් සරණයි.
දෙකම කාය සංකාරයන් කෙරෙහි කලකිරීම මිදීම පිණිස තමයි මේ භාවනා දෙකම යෙදිලා තියෙන්නේ. ආනාපාන සතිය වෙනස තියෙන්නේ ආනාපාන සතියේ කාය සංකාර සංසිඳීම සක්මන් භාවනාවේ කාය සංකාර සංසිඳීමට වැඩිය සියුම් වෙනවා. ඒ කියන්නේ සංසිඳීම ගොඩක් තීව්‍රයි. ඒ කියන්නේ ගොඩාක් අඩු මට්ටමකට සංසිඳෙනවා. චිත්ත සංකාරත් එහෙමයි. ඒ නිසා ආනාපාන සතියේ මේ දෙකෙන් උතුම් භාවනාව කියලා කියනවා. නමුත් සක්මන් භාවනාවේ මේ කිට්ටුවෙන්ම තමයි යන්නේ. අර තරම්ම කාය සංකාර චිත්ත සංකාර සංසිඳුන නැතුවට ඒ පරියාය ඒ විදිහටම සක්මන් භාවනාව තුළ අඩංගුයි. ඒක අපේ අර මම මුලින් පෙන්නපු එකේ තියෙනවා මේ අපෝ යන්නම් ඉතින්ට. ඒ ස්ලයිඩ් එක ආයෙ පෙන්නන්නම් එතකොට ඒක පැහැදිලි වෙයි. එන මේ ස්ලයිඩ් එක වැරදුනා ආයෙ පොඩ්ඩක් මොකක් කරේ වුණා විනාඩියක් දෙන්න. මේ කාරණාව මෙතන ගෝචර සම්පජන්නේ කියලා කියන්නේ අන්නේ එක ගෝචර සම්පජන්නේ කියලා කියන්නේ කුමන නිමිත්තක්ද මං අරගන්න ඕනේ. එතකොට ඒක සක්මනට දාපුවාම සක්මන් භාවනාවට මේ ගෝචර සම්පජන්නේ කියන දේ ආදේශ කරපුවාම අපිට පේනවා සක්මන් භාවනාව ගෝචරයි කායානුපස්සනාවට මූලිකවම. ඒ වගේම ඒකෙන් ගෝචර කරගන්න පුළුවන් වේදනානුපස්සනාව, ඒකෙන් ගෝචර කරගන්න පුළුවන් චිත්තානුපස්සනාව, ඒකෙන් ගෝචර කරගන්න පුළුවන් ධම්මානුපස්සනාව. ඉතින් අර කලින් ප්‍රශ්නයකට ඇහලා තිබුණේ කායානුපස්සනාව යටතේ ඒක දීලා තිබුණාට ඒකෙන් ඉහළට යන්න පුළුවන්. ආනාපානසති වගේම ඉහළට යන්න පුළුවන් භාවනාව. නමුත් අර සංකාර සමනය වීම අරතරන් සියුම් වෙන්නේ නැති නිසා ආනාපානසති තරම් උසස් භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නමුත් ආනාපාන සතියේ සමපාත කරන්න පුළුවන් භාවනාව. දැන් මේ ටික තමයි ලැබිලා තියෙන ප්‍රශ්න ටික. අපි ටිකක් වෙලා සක්මන් භාවනාවේ යෙදිලා විනාඩි 15ක් විතර වගේ සක්මන් කරන්න තමන් කරමින් ඉන්න මට්ටමට සිද්ධ කරලා මේ කාරණත් එක ගලපලා බලලා අපි විනාඩි 15කින් පස්සේ නැවත එකතු වෙමු මේ Zoom session එකට. එකතු වෙලා යම් ගැටලු එකෙන් මතුවුණා නම් ඒ ටික සාකච්ඡා කරලා අවසන් කරමු. දැන් ඉන විනාඩි 15ක් තනියම සක්මන් භාවනාවේ යෙදෙන්න මේ සම්පජාන්‍යයන් හතර එකට එකතු කරගනිමු.